අයිබෝවන් අද නැවතත් මාව ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා ගුරු සේවයට උපයිදාරීන් බදවා ගැනීමේ තරග විභාගයේ සම්බන්ධයෙන්. ඒතර මේ වෙනකොට මම ඊට පෙර වීඩියෝ වැඩසටහනකදී මේ සම්බන්ධ අයිදුම් පත්‍රය පිළිවීමේදී ඔබ සැලකිලිමත් විය යුතු විශේෂ කරුණු පිළිබඳව සාකච්ඡා කරා. අද දවසේ මම බලාපොරොත්තු වෙන්නේ ඔබගේ විෂය නිර්දේශයට අනුව මේ විෂයන් දෙකක් තියෙනවා. මේ විෂයන් දෙකෙන් එක් විෂයක් පිළිබඳව යම් සාකච්ඡාවක් ඔබත් එක්ක කරන්න. ඔබගේ මේ ලිඛිත විභාගයේ සඳහා අභියෝගතාවයේ සහ සාමාන්‍ය දැනීම කියලා ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. මේ හැම එකකටම කාලයේ පැය එක බැගින් තමයි තියෙන්නේ. එතකොට අභියෝගතාවයේ සම්බන්ධ මම ඊට පෙර කරපු වීඩියෝ එකක් මම ඔබට ලබා දෙනවා ඒ සම්බන්ධයෙන් යම් දැනුවත් වීමක් කරන්න. අද දවසේ මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍ය දැනීම කියන විෂය කොටස. එතකොට මේ සාමාන්‍ය දැනීම කියන විෂය කොටස බලනකොට මේකේ තියෙන මේ විෂය නිර්දේශය අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු මුලින්ම. අපි මේ විෂය නිර්දේශය පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු ඉස්සෙල්ලාම. ගුරු ශේෂ්ත්‍රයට අදාළව එම ශේෂ්ත්‍රය පිළිබඳව ඇති සාමාන්‍ය දැනුම හා හෝ දේශීය වශයෙන් සිදුවී ඇති හා සිදුවන අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනුම හා අධ්‍යාපන උසස් අධ්‍යාපන තාක්ෂණික ගුරු අධ්‍යාපනයේ ආදී ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් 2010 වර්ෂයෙන් පසුව සිදු කරන ලද දේශීය අධ්‍යාපන නවීකරණය පිළිබඳ සාමාන්‍ය දැනුම පරීක්ෂා කරන බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න 50කින් යුත් සමන්විත වේ. එම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සැපයිය යුතුය. එහෙනම් බහුවර්ණ ප්‍රශ්න තමයි බහුවර්ණ ප්‍රශ්න 50ක් තමයි ඔබට තියෙන්නේ. බහුවර්ණ ප්‍රශ්න 50ක් කියන්නේ නම් වර්ණ හතරක් තියෙනවා. මේ වර්ණ හතරෙන් නිවැරදි වර්ණය තෝරා ගැනීම තමයි ඔබ විසින් කළ යුතු වන්නේ. එතකොට මෙතෙන්දී අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධව තමයි වැඩිපුරම සාමාන්‍ය දැනීම ඔබෙන් අහන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ හින්දා මම අද දවසේ ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සම්බන්ධවම සාමාන්‍යයෙන් ඔබ දැනගත යුතු විශේෂ වූ විෂය කරුණු කීපයක්. එතකොට මේ අනුව මේ විදිහටම අපි එතකොට දැන් මේ ප්‍රශ්න පත්‍රයක් නැතුව තමයි මම අද දවසේ ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. එහෙම නැත්නම් නිබන්ධනයක් නැතුව තමයි ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. එතකොට ඔබට මේ පාඩම සම්බන්ධයෙන් තියෙන විශේෂිත වූ විෂය කරුණු ඔබ විසින් සටහන් කරගත යුතු වෙනවා. එතකොට ඊට පස්සේ මම මේකේම කියන්නම් මේකේ අපි අහන එහෙම නැත්නම් මේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ කොයි ආකාරයෙන්ද එන්නේ කියලා. මොකද මේ අද දවසේ මම කතා කරන ප්‍රශ්න වලින් අනිවාර්යයෙන්ම ඔබගේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් තියෙනවා කියන එක බොහොම විශ්වාසවන්තව කියන්න පුළුවන්කම තියෙනවා. මොකද මේ ප්‍රශ්න පත්‍රයේ විෂය නිර්දේශය බැලුවෙන් පස්සේ මේ විෂය නිර්දේශයේ තුල අපිට පේනවා එයාලා බලාපොරොත්තු වෙන කරුණු මොනවද සහ මේ ගැසට් පත්‍රයේ දිහා බැලුවාම අපිට ගොඩක් දේවල් හිතා ගන්න පුළුවන්. මේ මෙතෙන්දී ඔබ රැස් කරගත යුතු සාමාන්‍ය දැනීම කුමක්ද කියන එක. එතකොට ඒ හැරුණකොට මහා පරතරක් නැති ලෝකයේ පුරා විහිදුණු සියලු දැනුම අපිට මේ මාසයක් තුල නැත්නම් මාසෙකමාරක් තුල ලබා ගැනීමේ හැකියාව නැහැ. අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ බොහොම සීමිතව ඉලක්කගත ඌ සාමාන්‍ය දැනුම කියන විෂය කරුණු කීපයක් පමණයි. එතකොට අපි ප්‍රධාන වශයෙන්ම ගත්තොත් දැන් මම මේ විවිධ නිබන්ධන කීපයක් මීට පෙර ලියලා තියෙනවා පාසල් සැලසුම්කරණයේ සම්බන්ධව. ඒ වගේම පාසල් සැලසුම්කරණයේ කියලා මේ නිබන්ධන දෙකක් මීට කලින් විදුහල්පතිවරුන්ට අපි ලබා දීලා තිබුණා. ඒ එක්කම පාසල් පරිපාලනය සහ අධීක්ෂණය කියලා නිබන්ධනයක්, ඊළඟට අධ්‍යාපනයේ තව නව ප්‍රවණතා කියලා නිබන්ධනයක්, මේ ආදී වශයෙන් නිබන්ධන විශාල ප්‍රමාණයක් අපි ওই විදුහල්පති සේවයේ අයට මීට පෙර මා විසින් ලබා දීලා තියෙනවා. ඉතින් එතකොට මේ අධ්‍යාපනයේ නව ප්‍රවණතා කියන මාතෘකාව ගොඩක් දුරට ඔබට වැදගත් වෙනවා මේ විෂය කරුණු සාකච්ඡා කිරීමේදී. මොකද 2010 වර්ෂයෙන් පසුව කියන්නේ නව ප්‍රවණතා තමයි. 2010 වර්ෂයේ දක්වා එද්දිත් යම් යම් කරුණු 2015 දක්වා ගිය විශේෂයෙන්ම 2010 ඉඳලා 2010 2015 දක්වා තිබිච්ච මිලේනියම් ඩිවලප්මන්ට් ගෝල්ස් එහෙම නැත්නම් MDG කියන එක. එතකොට ඒක ඇතුළත් වෙනවා 2010 කියන වර්ෂයේ ඇතුළට. එතකොට අපි MDG ගැන නැත්නම් මිලේනියම් ඩිවලප්මන්ට් ගෝල්ස්
සහස්ත්‍ර සංවර්ධන අභිමතාර්ථ ගැන අපි කතා කරන්න වෙනවා ඊට පස්සේ අපි 2015 ඉඳලා 30 දක්වා SDG Sustainable Development Goals එහෙම නැත්නම් තිරසර සංවර්ධන අභිමතාර්ථ කියන මාතෘකාව ගැන අපි සාකච්ඡා කරන්න වෙනවා අධ්‍යාපනයේ මේ ලෝකයේ තුල ලෝක සැලසුම්කරණය තුල මේක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ඉතින් මෙන්න මේ වගේ බොහෝ විශේෂ කරුණු මේක ඇතුළට එන්න ඕනේ මොකද මේ අපි MDG යටතේ කතා කරනකොට ප්‍රාථමික අධ්‍යාපනය ගැන කතා කරේ නමුත් අපි SDG ගැන කතා කරනකොට අපි කතා කරනවා සැමට සැම අවස්ථාවෙදිම අධ්‍යාපනයේ ලබා ගැනීම අවශ්‍යතාවය පිළිබඳව. ඒතකොට ඒ නිසා මේ Millennium Development Goals කියන එකත් ඒ වගේම Sustainable Development Goals කියන එකත් ඔබගේ මාතෘකාව ඇතුළට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු වෙනවා. ඒ හින්දා මම ඒවා පිළිබඳව ඉදිරි දේශනාවකදී ඒ විෂය කරුණු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මම මේ ඔබට කිව්වේ යම් හැඩයක් ඔබ විෂය කරුණු සාකච්ඡා කළ යුතු මතක තබා ගත යුතු සේවිය යුතු යම් හැඩයක් තියෙනවා. ඒ හැඩය අනුව තමයි මේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය ඔබට ලැබෙන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන්ම ලංකාවේ තියෙන පාසල් ගත්තොත් ලංකාවේ තියෙන පාසල් වර්ග ගත්තොත් පාසල් වර්ග අපිට ගණනාවක් හඳුනා ගන්න පුළුවන්. රජයට අයත් පාසල් තියෙනවා. රජයට අයත් පාසල් තියෙනවා. ඒ වගේම මේ වෙනකොට ඔබ දන්නවා පෞද්ගලික පාසල් තියෙනවා. පෞද්ගලික පාසල් තියෙනවා. ඒ වගේම අර්ධ රජයේ පාසල් තියෙනවා. අර්ධ රජයේ පාසල් තියෙනවා. ඒ වගේම අපි ගත්තොත් අන්තර්ජාතික පාසල් තියෙනවා අන්තර්ජාතික නැත්නම් ඉන්ටර්නැෂනල් ස්කූල්ස් කියලා අපි හඳුන්වනවා අන්තර්ජාතික පාසල් තියෙනවා ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා පිරිවෙන් අපේ ලංකාවේ ක්‍රියාත්මක වෙනවා ඒකම මේ පාසල් වර්ග යටතේම අපිට ගත්ත හැකි පෙර පාසල එහෙම නැත්නම් මුල්ලමාගේ සංවර්ධන මධ්‍යස්ථාන විදිහට හඳුන්වන මේ පෙර පාසල් වර්ග පිළිබඳවත් අපිට කතා කරන්න වෙනවා. එතකොට මේ දැන් මෙතෙන්දී අර හුඟක් තැන්වල ප්‍රශ්න පත්‍රයක් දීලා ඒ ප්‍රශ්න පත්‍රයේ නිවැරදි පිළිතුර සටහන් කිරීම තමයි මේ සාමාන්‍ය දැනීම කියන මාතෘකාව යටතේ හුඟක් පන්තිවල පැවැත් මේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. නමුත් මම අදහස් කරන්නේ එහෙම මම අදහස් කරන්නේ ඔබට මේ විෂය කොටාසිය පිළිබඳව යම් අදහසක් දීලා ඊට පස්සේ මේකෙන් අපි යම් කිසි කෙටි ප්‍රශ්න ටිකක් නිර්මාණය කරලා ඒ නිර්මාණය කරන කෙටි ප්‍රශ්න වලට එතකොට මේ දේශනයේ ඇසුරින් ඔබට පිළිතුරු ලියන්න ඔබට හැකියාව තියෙන්න ඕනේ නැත්නම් නිවැරදි පිළිතුර නිවැරදි වර්ණයේ තෝරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. එතකොට මේ විදිහට පාසල් වර්ග ගත්තයින් පස්සේ මේ වගේ විවිධාකාරයේ පාසල් තියෙනවා. නමුත් මේ එතකොට මේ අපිට අපි එක එක වර්ගීකරණය කරන්න අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් අපි දන්නවා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාසල් වර්ගීකරණයක් තියෙනවා. එතකොට මේ පාසල් වර්ගීකරණය තුළ අපි ප්‍රධාන වශයෙන්ම පාසල් වර්ගීකරණ කීපයක් හඳුනා ගන්න වෙනවා. එක වර්ගීකරණයක් විදිහට අපි හඳුනා ගන්න පුළුවන් මේ වර්ගීකරණ කීපයක් තියෙන එක වර්ගීකරණයක් විදිහට දැනට ඔබේ මේ ගැසට් පත්‍රයේම තියෙන තවත් වර්ගීකරණයක් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ එක වර්ගීකරණයක් විදිහට මම හඳුනා ගන්නවා මේ පාසල් වර්ග දෙකකට බෙදෙනවා මධ්‍යම රජයේ හා පළාත් පාසල් විදිහට මධ්‍යම රජයේ තියෙන පාසල් වර්ග තියෙනවා පළාත් පාසල් තියෙනවා පාසල් ගත්තයින් පස්සේ එතකොට මොනවද මේ මධ්‍යම රජයේ පාසල් දැන් ඔබ බොහොම පහසුවෙන් කියයි මධ්‍යම රජයේ පාසල් වර්ගය ඒක තමයි ජාතික පාසල් ඔබ නිවැරදි ඔබ ඉතාම නිවැරදි මධ්‍යම රජයට තමයි අයිති ජාතික පාසල් ජාතික පාසල් පාලනය කරන්නේ මධ්‍යම රජයේ යටතේ ඒ හින්දා තමයි අපි ස්ථාන මාරු වීම වගේ වෙනවා නම් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා මේ මධ්‍යම රජයේ පාසල් පිළිබඳ පරිපාලන ව්‍යුහය සිද්ධ වෙනවා පළාත් පාසල් කියලා ගත්තාම අපි දන්නවා පළාත් 9ක් තියෙනවා ලංකාවේ දැන් ඔබගේ ගැසට් පත්‍රයේ පළාත් 9 තියෙනවා බස්නාහිර ඉඳලා සබරගමුව දක්වා පිළිවෙලට එතකොට මේ පළාත් 9 තුල පළාත් සභාව විසින් නඩත්තු කරන පළාත් සභාව විසින් පරිපාලනය කරන පාසල් වලට අපි කියනවා මේ පළාත් පාසල් කියලා. එහෙම නැත්නම්
පළත් සභා විසින් පරිපාලනය හා නඩත්තුව. හැබැයි මේ ජාතික පාසල් උනත් පළාත් පාසල් උනත් මේ විදිහට ප්‍රධාන කොටස් දෙකකට බෙදාගත්තයින් පස්සේ මේ මේ මේවේ ජාතික වශයෙන් ගන්න යම් යම් දේවල් මධ්‍යම රජයේ තියාගෙන තියෙනවා. මේක එතකොට මෙතෙන්දී අපිට නැවත අපිට යන්න වෙනවා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට. ඒකයි මම කිව්වේ මේක නිකන් අර බඩවැල වගේ ඇදිලා යන විවිධ තැන්වලින් අපිට 2010 ඉඳලා මේ ඉස්සරහට ගන්න ගියහට අතීතයේ තියෙන යම් යම් කරුණු පරිපාලනය කරනු අපිට බලා ගන්න වෙනවා. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තමයි මේ මධ්‍යම රජයේ සහ පළාත් සභා පිහිටෙව්වේ. පළාත් සභා පිහිටවීම පිළිබඳව මධ්‍යම මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ක්‍රියාත්මක වෙනකොට 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබුණා මධ්‍යම රජයේ සතුව තබාගත යුතු යම් කරුණු මොනවාද? පළාත් රාජ්‍ය සේවයේ සදා පළාත් සභාව සදා ලබා දිය යුතු කරුණු මොනවාද කියලා. දැන් අපි දන්නවා මේ වෙනකොට වර්තමාන ජනාධිපතිවරයා මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයේ තියෙන ලබා නොදීපු කරුණු පවා ලබා දෙන්න සාකච්ඡාවට භාජනය වෙමින් පවතිනවා. එතකොට මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ තමයි මේ පළාත් පාසල් කියන ක්‍රියාවලිය ඇති වෙන්නේ. එතකොට මේ අදාළ පළාතේ ආණ්ඩුකාරවරය යටතේ පළාත් පාලන පළාත් සභා පිහිටවලා තියෙනවා. මේ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා සහ අමාත්‍ය දුර ප්‍රධාන වශයෙන් හතරක් තියෙන්නේ. එතකොට මේ යටතේ මේ පළාත් සභාව තුළ ක්‍රියාත්මක වෙන පළාත් සභාව තුළින් පරිපාලනය වෙන ව්‍යුහයක් විදිහට තමයි පළාත් පාසල් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක අර මධ්‍යම රජයේ යම් පාසල් ප්‍රමාණයක් තියාගත්තා සහ අධ්‍යාපනයේ යම් කරුණු ප්‍රමාණයක් තියාගත්තා. පළාත් සභාවට අධ්‍යාපනයේ යම් ප්‍රමාණයක් ලබා දුන්නා යම් විෂය කරුණු ප්‍රමාණයක් ලබා දුන්නා. මේක ලැබුණේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ. දැන් ඔන්න අපි එක ප්‍රශ්නයක් ගත්තොත් කෙටි ප්‍රශ්නයක් විදිහට ඔබට ලැබෙන්න පුළුවන් කෙටි ප්‍රශ්නයක් මේ විදිහට ජාතික පාසල් සංකල්පය බිහි කරනු නැත්නම් බිහි වූයේ නැත්නම් මධ්‍යම රජයේ ජාතික පාසල් බිහි වූයේ නැත්නම් මධ්‍යම රජයේ පාසල් බිහි වූයේ එතකොට කොයි කාලේද ඒ සම්බන්ධයෙන් එහෙනම් මධ්‍යම රජයේ එහෙම නැත්නම් මධ්‍යම රජයේ යට මධ්‍යම රජයේ සහ පළාත් පාසල් පිහිටවනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කුමන සංශෝධනයේ තුලින්ද කියලා අහුවාම අපිට දෙන්න පුළුවන් 13 20 18 9 මේ වගේ උත්තර හතරක්. එතකොට එතනින් අපි නිවැරදි වර්ණය තෝරගන්නවා. එතකොට මෙන්න මේ පළාත් සභා පිහිටවීම යටතේම තමයි පළාත් පාසල් සහ මධ්‍යම රජයේ පාසල් එහෙම නැත්නම් ජාතික පාසල් වර්ගීකරණය සිද්ධ වෙන්නේ. එතකොට ඒ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ. එතකොට ඒකයි මම කිව්වේ කෙටි ප්‍රශ්න අපිට එන්න පුළුවන් වෙන විදිහ තමයි ඒක. එතකොට මේ ජාතික පාසල් වලට අමතරව පළාත් පාසල් වලට අමතරව රජයේ මගින් මධ්‍යම රජයේ මගින් පරිපාලනය වෙන තවත් පාසල් වර්ගයක් තියෙනවා. ඒව මොනවද? දැන් අපි ගත්තොත් එහෙම මේ මීට අමතරව අපි ගත්තොත් එහෙම මේ මධ්‍යම රජයේ තියාගත්ත තව දේවල් දිනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව. එතකොට මේ පළාත් පාසල් වලටත් ජාතික පාසල් වලටත් මේ ඔක්කොම ජාතික විභාග පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. එයා මධ්‍යම රජයේ සතුව තමයි ඒක තියෙන්නේ. ඊළඟට ජාතික අධ්‍යාපන ආයතන ඒක මධ්‍යම රජයේ සතුව තමයි තියෙන්නේ. විෂය නිර්දේශ ආදන්නේ මේ ඔක්කොම කරන්නේ මධ්‍යම රජයේ. ඒතකොට මධ්‍යම රජයේ තුල ඉඳගෙන තමයි ඒතකොට පළාත් පාසල් පළාත් පරිපාලනයට දුන්නට මධ්‍යම රජය ඒකට යම් කිසි සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා. එහෙනම් තමයි අපි ජාතික විභාග පැවැත්වීමේදී මේ ඒ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා මේ විභාග පවත්වන්න කටයුතු කරන්නේ. එතකොට මේ පාසල් දෙවර්ගයට අමතරව තියෙන අනිත් පාසල් මොනවද? දැන් මේවා සමහර විට වැඩිය සාකච්ඡාවට භාජනය වෙන්නේ නැහැ. නමුත් ඒ සාකච්ඡාවට භාජනය නොවන නිසාම ඔබගේ ප්‍රශ්න පත්‍රයට මේවා ඇතුළත් වීමේ හැකියාව තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම මේ ජාතික පාසල් ගැන ඔබ දන්නවා. පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරන පළාත් පාසල් ගැනත් ඔබ දන්නවා. මේ දෙවර්ගයේම නැතුව දැන් විශේෂ පාසල් තව තියෙනවා. අපි ගත්තොත් එහෙම රත්මලාන අන්ධ විද්‍යාලය වගේ විශේෂ පාසල් තියෙනවා. ඒවා මධ්‍යම රජයට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද රටේ ඕනම කෙනෙකුට ඇවිල්ලා එහි අධ්‍යාපනය හදාරන්න පුළුවන්. ඒවා විශේෂ පාසල් විදිහට තියෙනවා. ඒවා හැරුණුකොට මම මේ අදහස් කරේ සාමාන්‍යයෙන් පාසල් යන දරුවෙකු සාමාන්‍ය දරුවෙකු පාසල් යන දරුවෙකුට යන පාසල් විදිහට පළාත් පාසල් සහ ජාතික පාසල් අමතරව තවත් පාසල් වර්ගයක් තියෙනවා. ඒ පාසලුත්
පාලනය වෙන්නේ මධ්‍යම රජයේ. මොනවද මේ පාසල්? ඒවා ජාතික පාසලුත් නෙවෙයි. පළාත් සභාවට අයිති වෙන්නේත් නැහැ. මොනවද මේ පාසල්? එතකොට මේක මධ්‍යම රජයේ පාසක් මේ මේ පාලනය වන පාසල් වර්ගයක් නොවන්නේ කියලා සමහර විට ප්‍රශ්නයක් කෙටි ප්‍රශ්නයක් අදලා දෙන්න පුළුවන්. නැත්නම් වන්නේ කියලා කෙටි ප්‍රශ්නයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මේ විශේෂ තත්වය ගැන යම් කෙටි ප්‍රශ්නයක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට අපි බලමු ඒ මොනවද කියලා. දැන් ඔබ දන්නවා මොරගහ කන්ද ජල ව්‍යාපෘතිය. මොරගහ කන්ද ජල ව්‍යාපෘතිය සකස් කරනකොට මොරගහ කන්ද ජල ව්‍යාපෘතිය සඳහා ලග්ගල පල්ලෙගම ඒ ආශ්‍රිත විශාල භූමි ප්‍රමාණයක් මේ ජලාශවලට යට වුණා. එතකොට ග්‍රාම නිලධාරී වසම් සාමාන්‍යයෙන් 12ක 15ක වගේ වපසරියක් මේ මොරගහකන්ද ජලාශය නිර්මාණය කිරීමේදී යට වුණා. එතකොට ඒ යට වීමෙන් පස්සේ මේක මධ්‍යම පළාතේට තමයි අයිති. එතකොට මේ මේ පාස් මේ දරුවන්ට යන්න හිටපු පාසල් ඒවත් මේ 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 ජලාශයට ඇතුළත් වුණා. එතකොට දැන් අපි මොරගහකන්ද ජලාශයේ ජලය ලබා දෙන්නේ කාටද? අපි දන්නවා එක පැත්තකින් නකල්ස් කඳු වැටියේ ඉඳලා එන මේ ජලය මොරගහකන්ද ජලාශය තුල රැස් කරලා එක පැත්තකින් පොළොන්නරුවට යනවා. ඊට පස්සේ ආපහු කන්තලේ වැවට ඇවිල්ලා ත්‍රිකුණාමලයේ ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබා දීම සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ආවයින් පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයට ලැබෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයට අමතරව පුත්තලම දිස්ත්‍රික්කයේ පානීය ජල අවශ්‍යතාවය මේකෙන් සැපිරෙනවා. ඊට පස්සේ තවත් ඇලක් ඔස්සේ මොරගහකන්ද ජල ව්‍යාපෘතියෙන් අනුරාධපුරේ මේ ජලය ටික අරගෙන යනවා. අනුරාධපුරයට යන අතරපුරේ අනුරාධපුර ජලාශවල එහෙම නැත්නම් වැව්වල මේ මහා කනදරාව වැවට ගිහිල්ලා මහා කනදරාව ආශ්‍රිතව මේ තියෙන අනිත් වැව්වලත් ජලයෙන් අවශ්‍ය පෝෂණය ලැබෙනවා. ඊපස්සේ ඉතුරු වෙන ජලය ඉරණමඩු ජලාශය දක්වා යනවා. එතකොට වවුනියාව කිලිනොච්චිය දක්වා මේ ජලය ටික ගමන් කරනවා. එතකොට මේ මාතලේ තිබ්බ මේ වතුර ටික දිස්ත්‍රික්ක ගණනාවක් පෝෂණය කරනවා. මාතලේ අයිති වෙන්නේ මධ්‍යම පළාතට. එතකොට මධ්‍යම පළාතේ පළාත් මේ මේ මධ්‍යම පළාත සභා මධ්‍යම පළාතේ විසින් පාලනය කරපු පාසල් මේ මොරගහකන්ද ජලාශයට යට වෙනවා. යට වුණේන් පස්සේ මධ්‍යම පළාත විසින්ද මේක කරන්න ඕනේ ජාතික ව්‍යාපෘතියක් විදිහට තියෙන මේ මොරගහකන්ද ජලාශය නිසා හානියටපත් වෙච්ච පාසල නඩත්තු කිරීම සකස් කිරීම මේ සම්බන්ධයෙන් මාතලේ එහෙම නැත්නම් මධ්‍යම රජයේ මේ මේ මධ්‍යම පළාතේ අයද කටයුතු කරන්න ඕනේ මධ්‍යම රජයේද කියන ප්‍රශ්නේ එනවා. අන්න ඒක තමයි මම මේ කියපු ඊළඟ පාසල් වර්ගය. යම් කිසි විශේෂ මධ්‍යම රජයේ විසින් සකස් කරන විශේෂ ව්‍යාපෘතියක් තියෙනවා නම් රට තුල ක්‍රියාත්මක කරන විශේෂ ව්‍යාපෘතියක් තියෙනවා නම් ඒ ව්‍යාපෘතිය යටතේ යම් කිසි පාසලක් තියෙනවා නම් අන්න ඒ පාසල් වර්ගයේ පාලනය වෙන්නේ මධ්‍යම රජයේ යටතේ. ඒක ජාතික පාසලක් නෙවෙයි. නමුත් විශේෂ ව්‍යාපෘතියක් යටතේ තියෙන ඇති වෙන පාසල් විශේෂ ව්‍යාපෘති පාසල්. ඒ කියන්නේ සංවර්ධන ව්‍යාපෘතියක් විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් යටතේ පාලනය වෙන පාසලුත් මධ්‍යම රජයෙන් තමයි පාලනය වෙන්නේ. එතකොට ඔබට මම දැන් මේ පාසල් ගත්තේ පළාත් පාසල් සහ මධ්‍යම රජය විසින් පාලනය වෙන පාසල් කියලා. මධ්‍යම රජයෙන් පාසල් වෙන ජාතික පාසල් තියෙනවා. ඊට අමතර පාසල් වර්ගයක් නම් කරන්න අපිට මෙන්න මේ විදිහේ කෙටි ප්‍රශ්නයක් આવොත් මධ්‍යම රජයේ විසින් පාලනය වෙන ජාතික පාසල් වලට අමතරව මධ්‍යම රජයේ විසින් පාලනය වෙන වෙනත් පාසල් වර්ගයක් නම් කරන්න. කිව්වහම ඔන්න අපිට දාන්න පුළුවන් පෙර පාසල් විශේෂ ව්‍යාපෘති විශේෂ සංවර්ධන ව්‍යාපෘති යටතේ ඇති පාසල් ඊළඟට පිරිවෙන් එහෙම නැත්නම් ඊට පස්සේ තව එකක් ගත්ත හැකි ඕනනම් මේ අන්තර්ජාතික පාසල් ඔය වගේ ප්‍රශ්න පිළිතුරු කීපයක් නිර්මාණය කළාම ඔබ දැනගන්න ඕනේ මධ්‍යම රජයේ යටතේ සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ ජාතික පාසල් වලට අමතරව මෙන්න මේ වගේ මොරගහකන්ද කළුගඟ ජල ව්‍යාපෘතිය වගේ ව්‍යාපෘති වලදී යම් කිසි පාසලක් අලුතෙන් නිර්මාණය කරනවා නම් රටේ සංවර්ධනයේ සදා යන ව්‍යාපෘතියක
ඒ ආශ්‍රිතව නිර්මාණය වෙන පාසලත් මධ්‍යම රජයේ විසින් තමයි පරිපාලනය වෙන්නේ සහ ඒ අවශ්‍ය සම්පත් ලබා දීමේ කටයුත්ත සිද්ධ වෙන්නේ. එතකොට මේක එකක්. ඊට අමතරව අපි බලමු දැන් මේකනේ මේක විශේෂයෙන් තියෙන தත්ත්වය පාසල් වර්ගීකරණය පිළිබඳව අපි දන්නවා. එතකොට රටේ පිළිගත්තු පාසල් වර්ගීකරණයක් තියෙනවා. ඊළඟට අපි බලමු රජයේ පිළිගත්තු සාමාන්‍ය රජයේ වර්ගීකරණය කොහොමද කියලා. දැන් සාමාන්‍යයෙන් ගත්තේ ඊපස්සේ රජයේ පාසල් වර්ගීකරණය කියලා තවත් වර්ගීකරණයක් තියෙනවා. රජයේ පාසල් වර්ගීකරණය. රජයේ පාසල් වර්ගීකරණය විදිහට අපි හඳුන්වනවා ප්‍රධාන වශයෙන්ම 1AB පාසල්. ඒ වගේම 1C පාසල්. ඊළඟට දෙක වර්ගයේ පාසල්. ඊළඟට තුන වර්ගයේ පාසල්. එතන මේ විදිහට පාසල් වර්ගීකරණයේ රජයේ වර්ගීකරණය යටතේ පාසල් වර්ග හතරක් හඳුනා ගන්නවා. දැන් එතකොට ඔබගේ කෙටි ප්‍රශ්න පත්‍රයට අහන්න පුළුවන් රජයේ පාසල් වර්ගීකරණය යටතේ පාසල් වර්ග කර ඇති සංඛ්‍යා අවස්ථා නැත්නම් පාසල් වර්ග කර ඇති ආකාර සංඛ්‍යාව කීයද? 3යි 4යි 5යි 6යි ආදී වශයෙන් පිළිතුරු දෙන්න පුළුවන්. එතකොට රජයේ පාසල් වර්ගීකරණය යටතේ ප්‍රධාන වශයෙන්ම පාසල් වර්ගීකරණය කරලා තියෙන ක්‍රම තියෙන්නේ හතරයි. එතකොට මොනවද මේ ක්‍රම හතර? මොනවද මේ ක්‍රම හතර? අපි ගත්තොත් එහෙම මේ 1AB පාසල් කියන්නේ මොනවද? 1AB පාසල් කියන්නේ අපොස උසස් පෙළ. උසස් පෙළ විද්‍යා කලා වාණිජ. විද්‍යා කලා වාණිජ කියන විෂයන් සහිත පාසල් අපි හඳුන්වනවා 1AB පාසල් විදිහට. ඊට අමතරව මේ ඇතැම් පාසල් වල තාක්ෂණ විෂය ධාරාවද ක්‍රියාත්මක වෙනවා මේ. ඇතැම් පාසල් වල තාක්ෂණ විෂය ධාරාවද ක්‍රියාත්මක වෙයි. එතකොට උසස් පෙළ දක්වා එහෙම නැත්නම් මේ මේකේදී ප්‍රධාන වශයෙන් අපි බලන්නේ 6 13 කියන ශ්‍රේණිවල සහිත පාසල් තමයි 1AB පාසල් වෙන්නේ. ඒ වගේම අපොස උසස් පෙළ විද්‍යා කලා වාණිජ කියන විෂය ශේෂ්ඨ තුනෙන්ම මේ පාසල් වල අධ්‍යාපන කටයුතු සිද්ධ වෙනවා. තාක්ෂණ විෂය ධාරාව අපි ඒක වෙනම කතා කරනවා. තාක්ෂණ විෂය ධාරාවද මේ ක්‍රියාත්මක වෙනවා සමහර 1AB පාසල් වල. ඊළඟ අපි ගත්තොත් එහෙම 100 පාසල්. 100 පාසල් විදිහට අපි හඳුනාගන්නේ අපොස උසස් පෙළ කලා සහ වාණිජ සහ වාණිජ විෂය ධාරා හෝ එක් විෂය ධාරාව උගන්වන පාසල්. උගන්වන පාසල්. එහෙමත් නැත්නම් මේක තවත් ආකාරයකින් හඳුන්වන්න පුළුවන් අපොස උසස් පෙළ විද්‍යා විෂය ධාරාව නොමැති උසස් පෙළ පාසල්. උසස් පෙළ තියෙන. එතකොට මේක භෞතික විද්‍යාව හෝ ජීව විද්‍යාව හෝ කෘෂි විද්‍යාව විද්‍යා විෂයන් උගන්වන්නේ නැහැ. මේක අපොස උසස් පෙළ කලාව විතරක් තියෙනවා නම් ඒක 1C පාසලක්. අපොස උසස් පෙළ වාණිජ විතරක් තියෙනවා නම් ඒත් 1C පාසලක්. අපොස උසස් පෙළ වාණිජ සහ කලා කියන දෙකම තිබුණා. ඒක උසස් පෙළ පාසලක් මේ 1C පාසලක් විද්‍යා විෂයන් අපොස උසස් පෙළට නොමැති පාසල් විදිහට තමයි අපි මේ 1C පාසල් නැත්නම් 100 පාසල් හඳුන්වන්නේ. නෑ 1AB පාසල් දැන් ඔබ දන්නවා. 100 පාසල් ඔබ දන්නවා. ඊළඟට අපි ගත්තොත් එහෙනම් මේ දෙක වර්ගයේ පාසල්. දෙක වර්ගයේ පාසල් දැන් ඔබට යම් අදහසක් දැන් මෙතෙන්දි තියෙනවා. මේ වෙනකොටත් මොකද මේ වර්ගීකරණය යටතේ ඔබට පැහැදිලි. එතකොට අපි මේ දෙක වර්ගයේ පාසල් ගැන බලමු. දෙක වර්ගයේ පාසල් කියන්නේ 111 ශ්‍රේණි තියෙන්න පුළුවන්. 19 ශ්‍රේණි තියෙන්න පුළුවන්. 6 11 ශ්‍රේණි තියෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට 111 19 6 11 වගේ ශ්‍රේණි තියෙන පාසල් වලට අපි කියනවා මේ
පන්ති පැවැත්වෙන පාසල් වලට දෙවන වර්ගයේ පාසල් නැත්නම් දෙක වර්ගයේ පාසල් කියලා. ඊළඟට තුන වර්ගයේ පාසල් කියන එක දැන් අපිට පැහැදිලි මේ ටික එකකටවත් නොමැති ක්‍රියාවලියක් තියෙන. එහෙනම් 1 5. 1 5. එහෙම නැත්නම් ප්‍රාථමික අංශ. ප්‍රාථමික අංශ. පමණක් ඇති. පමණක් ඇති. පාසල්. හා එක ශ්‍රේණියේ සිට අට ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසල්. එතකොට ප්‍රාථමික පාසල් විතරක් තියෙනවා නම් අපි ඒවා තුන වර්ගයේ පාසල් විදිහට තමයි රජයේ වර්ගීකරණය යටතේ අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට බොහොම පහසුවෙන් අපි පාසල් වර්ගීකරණය ඔබට මතක තියාගන්න ලේසි. අපොස උසස් පෙළ විද්‍යා විෂයන් තියෙනවා නම් කලා මේ විද්‍යා විෂයන් තියෙනවා කියන්නේ කලා වාණිජ්‍ය විෂයන් මේ පාසල් වල අනිවාර්යෙන් තියෙනවා. කලා වාණිජ්‍ය විෂයන් වලට විද්‍යා විෂයන් විතරක් තියෙන පාසල් ලංකාවේ නැහැ. 1AB පාසල් කියන්නේ නේද අපොස උසස් පෙළ විද්‍යා කලා වාණිජ්‍ය විෂය ධාරාවන් පැවැත්වෙන පාසල් අපි හඳුනනවා 1AB කියලා. එහෙනම් 1C කියන්නේ අපොස උසස් පෙළ තියෙනවා. හැබැයි විද්‍යා විෂය ධාරාවක් උගන්වන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් එහෙම දෙවන වර්ගයේ පාසල් කියන්නේ 1 11 ශ්‍රේණි, එහෙම නැත්නම් 1 9 ශ්‍රේණිය, 6 11 ශ්‍රේණි, 1 10 ශ්‍රේණිය ආදි වශයෙන් මේ 9 න් උඩ ශ්‍රේණි ඕලෙවල් දක්වා පමණක් තියෙන පාසල් වලට අපි කතා කරනවා දෙවන වර්ගයේ පාසල් කියලා. 1 9 කිව්වම ඕලෙවල් නැහැ. නමුත් 1 ඉඳලා 9 දක්වා තියෙන එකත් දෙවන වර්ගයේ පාසලක්. 8 දක්වා හෝ 8ට පල්ලෙහා තියෙන විතරක් තියෙන පාසල් තමයි අපි මේ තුන්වන වර්ගයේ පාසල් කියලා හඳුන්වන්නේ. දැන් ඔබගේ ගැටි ප්‍රශ්න පත්‍රයේ අහන්න පුළුවන් 1AB පාසලක් 1A. එහෙනම් උත්තර හතරක් දෙන්න පුළුවන්. අපොස සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසල්. ඊළඟට තව වර්ණයක් දෙන්න පුළුවන්. අපොස උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසල්. එතකොට ඒක ඇතුලේ යම් උත්තරයක් තියෙනවා. නමුත් වඩාත් නිවැරදි වර්ණය තෝරගන්න ඕනේ. නැත්නම් තුන්වෙනි උත්තරේ තියෙනවා අපොස උසස් පෙළ කලා වාණිජ්‍ය විෂය ධාරාවන් පමණක් පැවැත්වෙන පාසල්. හතරවෙනි උත්තරේ තියෙනවා අපොස උසස් පෙළ විද්‍යා කලා වාණිජ්‍ය විෂය ධාරාවන් උගන්වන පාසල්. නැත්නම් විද්‍යා විෂය ධාරාව උගන්වන පාසල් කියලා විතරක් තියෙනවා. එතකොට වඩාත් නිවැරදි වර්ණය තෝරනකොට අපි මෙතන විද්‍යා විෂය ධාරාව කියන වචනේ තමයි උසස් පෙළේදී අපි මේ 1AB පාසල් වලට ගන්න වෙන්නේ. ඉතින් මම මේ ඉගෙනුවෙයින් පස්සේ ඉදිරි අනාගතයේදී ඔබට මේ ප්‍රශ්න පත්‍රයක් ලැබෙන්නේ කොහොමද, මේ ප්‍රශ්න පත්‍රවල ස්වරූපය කොහොමද කියන එක අපි සාකච්ඡා කරමු මේ විෂය කරුණු එකතු කරගත්තයින් පස්සේ. එතකොට රජයේ පාසල් වර්ගීකරණයටදී ප්‍රධානම වර්ගීකරණයේ විදිහට අපිට මේ වර්ගීකරණය හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඔබ මේ වර්ගීකරණය තුළින් ඔබගේ ප්‍රශ්න පත්‍රයට අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයක් හෝ ඊට වැඩියෙන් අනිවාර්යෙන් එනවාමයි. එතකොට මේ ප්‍රශ්න 50 ඇතුලේ ප්‍රශ්න 20ක් නිවැරදිව පිළිතුරු ලිව්වොත් ඔබට ලකුණු 40 හම්බෙනවා. පිළිතුරු ලියන්න දෙයක් නැහැ. නිවැරදි වර්ණය තෝරගන්නනේ තියෙන්නේ. ඒ හින්දා නිවැරදි ප්‍රශ්නය තෝරගෙන ඒකේ අංකේ අර රවුම් කරපු කොලේ කුටු කොලේ කපන්න තියෙන්නේ. බොහොම පහසුයි. අභියෝගතාවයත් ඒ ආකාරයෙන් එන්නේ. ඔබට කටු වැඩ කරන්න තියෙනවා. ඒ වැඩ ගණන් හදලා වැඩ කරලා ඒ යම් කිසි රූපසටහන් හදලා නිවැරදි වර්ණය තෝරගෙන අතන කොලේ ලකුණු කරන්න තියෙන්නේ. පැයක කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේක අමාරු දෙයක් නෙවෙයි. අනිත් එක මේ විෂය කරුණු නිවැරදිව දැනගත්තයින් පස්සේ මේක කතාවක් විදිහට ඔබ දැනගත්තයින් පස්සේ නැත්නම් ඔබට ප්‍රශ්න පත්‍රයක් දීලා මම දැන් 1AB පාසල් පාසලක් වන්නේ කියලා ප්‍රශ්න හතරක් දෙනවා. ඊට වඩා මේ තියරි කොටස් ටික ඔබ හරියට ඉගෙනගෙන මේකේ තියෙන දැනුම ලබා ගත්තයින් පස්සේ ඔබට ප්‍රශ්න පත්‍රවල අහන ඕන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන්. මොකද දැන් ගුරු වෘත්තියට යන්නේ. ගුරු වෘත්තියට යනවා කියන්නේ ප්‍රශ්න පිළිබඳව විශේෂයෙන්ම මේ බහුවර්ණ ප්‍රශ්න සකස් කරන්නේ කොහොමද කියලා දැන් ඔබව ගුරු වෘත්තියට බඳවගත්තයින් පස්සේ පළවෙනි අවුරුද්ද ඔබ පුහුණුවක් ලබා දෙනවා. ඒ පුහුණුව දෙනකොට අපි අධ්‍යාපනයේ විවිධ අධ්‍යාපන ක්‍රම ඔබට උගන්වනවා. මොකද ඔබ විසින් පන්ති කාමරයේ ඉගෙනුවේ යුතු ඔබ ළඟ දැනුම තියෙනවා. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඔබ උපාධියක් ලබාගෙන තියෙනවා. ඒ විෂයම තමයි ඔබ පාසල් පන්ති කාමරයේ උගන්වන්න යන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාලයේදී ඔබ ඉගෙනගත්තු මේ දැනුම එකතු කරගෙන ඔබට පන්ති කාමරයේදී උගන්වන්න දැනුම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි දන්නවා මේ දැනුම දෙන්න ඕනේ ශිෂ්‍යට ලබා දෙන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අධ්‍යාපන මූලධර්ම පාවිච්චි කරන්න ඕනේ. අධ්‍යාපන මනෝවිද්‍යාව පාවිච්චි කරන්න ඕනේ. අධ්‍යාපන ශිල්ප ක්‍රම භාවිතා කරන්න ඕනේ. අන්න ඒ සඳහා තමයි ඔබට මේ වසරක පුහුණුව
ලබා ගැනීම සඳහා රජය කටයුතු කරන්න. එතකොට මෙන්න මේ විදිහට රජය පාසල් වර්ගීකරණයුත් ප්‍රශ්න කීපයක් ඔබේ ඔය ප්‍රශ්න පත්‍රය ඇතුළට ඇතුළත් වීමේ හැකියාව ඉතාම පැහැදිලිව තියෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මම අද මේ බොහොම පුංචි කොටස් කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ මීට වඩා මේ එක් එක් විෂය කොටස් ඉදිරියේදී අපි වෙන වෙනම විස්තරාත්මකව තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ. ඒ සාකච්ඡාවට අමතරව අද දවසේ මේ හඳුන්වා දීම විදිහට මේ සාමාන්‍ය දැනීම කියන්නේ මොකක්ද කියන එක මේ ඔබගේ ප්‍රශ්න පත්‍රයේ. මොකද දැන් විභාග දෙපාර්තමේන්තුවේ තියෙන විවිධ ප්‍රශ්න පත්‍ර තියෙනවා. එතන දැන් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකා පරිපාලන සේවය විභාගයට තියෙනවා සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක්. එතකොට ඒ ශ්‍රී ලංකා පරිපාලන සේවයට තියෙන සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය නෙමෙයි මේ ගුරුවරුන් බදවා ගැනීම තරග විභාගයට එන්නේ. කවුරු හරි ඒකේ ටික දැනගෙන හිටියොත් මේකට උත්තර ලියන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ගන්නවා ශ්‍රී ලංකා මේ නීති විද්‍යාලයට බදවා ගැනීම තරග විභාගයේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක්. එතකොට නීති විද්‍යාලයට බදවා ගැනීමේදී ලබා දෙන සාමාන්‍ය දැනීම ටික නෙමෙයි මෙතෙන්දී අහන්නේ. එතකොට මේ සාමාන්‍ය දැනුම කියන වචනේ තිබුණාට මේ විෂය නිර්දේශය තුල ඉඳගෙන තමයි අපි මේව පිළිබඳව අධ්‍යයනය කරන්න ඕනේ වෙන්නේ. එතකොට විෂය නිර්දේශය ගැන කිව්වහම අධ්‍යාපනයේ තියෙනවා විෂය නිර්දේශ පූර්ණ විෂය මාලා. පූර්ණ විෂය මාලාව. දැන් පූර්ණ විෂය මාලාව කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් පූර්ණ විෂය මාලාව අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් හඳුන්වන ලබන එහෙම නැත්නම් අධ්‍යාපන ක්‍රමවේදය තුළ දැන් අපි මම වෙනම දැන් අධ්‍යාපන මූලධර්ම යටතේ අපි ඉන්දියාවේ අධ්‍යාපනය එතකොට මහත්මා ගාන්ධි චින්තනය මේ වගේ ගොඩක් දේවල් කතා කරන්න වෙනවා. නමුත් අපි අර 2010 උඩට කියන වචනේ මතක් වෙන නිසා අපි අර අපේ සාමාන්‍ය දැනීම යම් මට්ටමකට කොටු කරගන්න ඕනේ. එහෙම නැත්නම් අධ්‍යාපන ආඥා පනත ඊට පස්සේ අධ්‍යාපන පනත් තියෙනවා. ඊළඟ විභාග දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විභාග පනත මේ වගේ පනත් තියෙනවා අධ්‍යාපනයේ සම්බන්ධ පනත්. එතකොට දැන් අපි මේ අතීතයක් තුළ තිබ්බ පනත් පිළිබඳව ඔබත් එක්ක ලොකුවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. යම් සුළු සාමාන්‍ය දැනීම ප්‍රමාණයක් අධ්‍යාපනයේ ආශ්‍රිතව යම් දැනුමක් ඔබට තියෙන්න ඕනේ. මොකද නිදහස් අධ්‍යාපනය පිළිබඳ ආඥා පනත දන්නේ නැතුව අධ්‍යාපනය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා අපි මේ යම් යම් කරුණු යම් මට්ටමකින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් අපේ අධ්‍යාපන අමාත්‍යාංශය තුළ අපේ තියෙන ප්‍රධාන වශයෙන්ම මේ පූර්ණ විෂය මාලාව. පූර්ණ විෂය මාලාව ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අපි විධිමත් විෂය මාලාව. විධිමත් විෂය මාලාව. එතකොට දැන් ඔබ දන්නවා මේ දෙබෙදුම් ක්‍රියාවලියක් තුළ එක පැත්තක් විධිමත් නම් අනිත් පැත්ත මොකද්ද? අවිධිමත් විෂය මාලාව. එහෙනම් මේ පූර්ණ විෂය මාලාව ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදෙනවා. මේ කොටස් දෙක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා විධිමත් විෂය මාලාව සහ අවිධිමත් විෂය මාලාව. දැන් විධිමත් විෂය මාලාව තුළ අපි ලබා දෙනවා දැනුම. දැන් විධිමත් විෂය මාලාව තුළ තමයි අපිට දැනුම ලබා දෙන්නේ. දැන් විධිමත් විෂය මාලාව කියන්නේ විධිමත් මේකට යම් විෂය නිර්දේශයක් තියෙනවා. ඒක ජාතික අධ්‍යාපන ආයතනය විසින් හඳුන්වලා දෙනවා. දැන් අධ්‍යයන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ ගණිත විෂය නිර්දේශය. අධ්‍යයන පොදු සාධක පත්‍ර උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය. දොලේ විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම තියෙනවා. ඒ විෂය නිර්දේශයට උගන්වන්න ඕන උපමාත්‍රිකා විෂය කරුණු ගැන සටහනක් තියෙනවා. ගුරු අත්පොතක් තියෙනවා. ඉගැන්විය යුතු යම් සීමාවන් ලකුණු කරලා තියෙනවා. ඒ වගේ මේ ඉගැන්විය යුතු සීමාවන් ඉගැන්විය යුතු කාල ඡේද ලකුණු කරලා තියෙනවා. එතකොට මේක විධිමත්. ඒ සම්බන්ධයෙන් සමාහිත සාමාන්‍ය පෙළ දක්වන පෙළ පොත තියෙනවා. පෙළ පොත තියෙනවා ඒ සම්බන්ධව යම් ගයිඩ් බුක් එකක් විදියට. ගයිඩ්ලයින් එකක් තියෙනවා. එතකොට මේ ඔක්කොමත් එක්ක විධිමත් ක්‍රමවේදයට මේ දැනුම ලබා දීමට තමයි අපි කියන්නේ විධිමත් විෂය මාලාව කියලා. එතකොට පාසල් පද්ධතිය ඔය ගොඩක් මේ රිසර්ච් වැඩි කරගන්න ප්‍රතිඵල වැඩි කරගන්න අපි භාවිතා කරන්නේ මොකද්ද? විධිමත් එහෙම නැත්නම් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයක් සඳහා ශ්‍රී ලාංකීය පාසල් තුල ගමන් මේ වැඩිපුරම ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? විදයක් විධිමත් විෂය මාලාව. එහෙනම් ඒකත් ඕනනම් අපිට දෙන්න පුළුවන් ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ මේ නැත්නම් විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයේ තුල ශ්‍රී ලාංකික ඇති වෙන විෂය මාලාවක් ප්‍රධාන විෂය මාලාවන් වන්නේ. පූර්ණ විෂය මාලාව කියලා දෙන්න පුළුවන්. අවිධිමත් විෂය මාලාව, විධිමත් විෂය මාලාව,
ඊළඟට තවත් මොනව හරි නමක් දාලා එකක් දෙන්න පුළුවන්. එතකොට අපි මේ කෙටි ප්‍රශ්න නිර්මාණය වෙන්නේ එහෙම. එතකොට මේ දැනුම ගත්තයින් පස්සේ අපිට මේ නිර්මාණය වෙන කෙටි ප්‍රශ්න වලට අපිට පිළිතුරු ලියන්න අමාරු වෙන්නේ නැහැ. දැන් එතකොට අවිධිමත් විශ්වමාලාව කියන්නේ මොකක්ද? අවිධිමත් විශ්වමාලාව නැවත අපි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි විෂය සමගාමී ක්‍රියාකාරකම්. විෂය සමගාමී ක්‍රියාකාරකම්. විෂය සමගාමී ක්‍රියාකාරකම් තියෙනවා. ඊට අමතරව අපි කියනවා සැඟවුණු විෂයමාලාව. සැඟවුණු විෂයමාලාව. සැඟවුණු විෂයමාලාව. දැන් අවිධිමත් විෂයමාලාව නැවත කොටස් දෙකකට බෙදෙනවා. විෂය සමගාමී ක්‍රියාකාරකම් සහ සැඟවුණු විෂයමාලාව. එතකොට විෂය සමගාමී ක්‍රියාකාරකම් කියන්නේ ඔබ දන්නවා. විෂය සමගාමී ක්‍රියාකාරකම් කියවම චිත්‍ර අඳින්න පුළුවන්, නටන්න පුළුවන්, ගීත ගයන්න පුළුවන්, දුවන්න පුළුවන්, බාල දක්ෂ, විවිධ සමාගම්, සමිති සමාගම් මේ ඔක්කොම ක්‍රියා අපි දන්නවා. එහෙනම් විෂය සමගාමී ක්‍රියාකාරකම් කිව්වහම විවිධ ක්‍රීඩා කටයුතු, සංගීතයේ නැටුම්, ගායනයේ වාදනය, නර්තනය, චිත්‍ර ඇඳීම, එතකොට බාල දක්ෂ, සමූහ ක්‍රියාකාරකම්, කණ්ඩායම් ක්‍රියාකාරකම්, ස්පෝර්ට් මීට්, එතකොට කරාටේ, පිහිනුම් තරඟ, මේ ආදී වශයෙන් කතික තරඟ, විවාද, මේ ආදී විෂය සමගාමී ක්‍රියාකාරකම් ගණනාවක් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වෙනවා. දැන් මේ විෂය සමගාමී ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වෙනකොට ඒක එතෙන්දි ඉතාම හොඳින් දරුවන්ට ලැබෙනවා කුසලතා. කුසලතා. ඒ කුසලතා තුලින් තමයි ඔබ බය නැතුව ගිහිල්ලා යම් සමිතියක කතා කරන්න, යම් කිසි පිරිසකට මුහුණ දීලා තමන්ගේ පෞරුෂ වර්ධනය සිද්ධ වෙන්නේ. මේ ඔක්කොම කුසලතා තුල තමයි සිද්ධ වෙන්නේ. එහෙ නැත්නම් පුංචි කාලේ ළමයි මේක කරගෙන යනවා, පන්සලට එක්කන් යනවා, පල්ලියට, කෝවිලට, කාර්යාලයක් පෙන්වන්න එක්කන් යනවා, පහ ශිෂ්‍යත් ශ්‍රේණි වලට අදාළ දරුවන්ව අපි දැකලා තියෙනවා, කුඹුරට එක්කන් යනවා. මේ ඔක්කොම මේ විශේෂ සමගාමී ක්‍රියාකාරකම්. එතකොට ඊළඟ පොළ පවත්වනවා, විවිධ දේවල් පාසල් පද්ධතිය, විවිධ උත්සව සංවිධානය කරනවා, තූර්යවාදක කණ්ඩායම්, කැඩිටින්, මේ ආදි වශයෙන් විවිධාකාර කුසලතා වර්ධනය වෙනවා විශේෂ සමගාමී ක්‍රියාකාරකම් තුලින්. දැන් මොනවද මේ සැඟවුණු විෂයමාලාව? සැඟවුණු විෂයමාලාව කියන්නේ මෙන්න මේ ටික හරියට ක්‍රියාත්මක වෙනකොට දරුවා තුළ නොදැනුවත්වම තමන් තුළ ජනනය වෙනවා මහා අමුතු දෙයක්. දැන් උදාහරණයක් විදිහට අපි කියමුකෝ. දැන් පන්සලට දරුවන් එක් කරගෙන යනවා. පන්සලට එක්කන් යන දවසේ ගුරු මහත්ම මහත්මින් ඇඳගෙන එනවා සුදු ඇඳුම. ටීචර්ස්ලා සුදු සාරිය අඳිනවා. අපේ ගුරු මහත්තුරු විදුහ මේ ඒ අය සුදු ෂර්ට් එකක් එක්ක සමහරට කළු කලිසමක් වගේ එකක් අඳින්න පුළුවන්. පන්සලට යන තැනදී ඒගොල්ලෝ සපත්තු ගලවනවා. අර කෑක ගහ යන්නේ ගෝසා කරගෙන යන්නේ නැහැ. ළමයිනුත් මේ දිහා බලනවා. එතකොට ඒගොල්ලෝ මෙන්න කුසලතා වර්ධනය කරන්න යනවා. ඒගොල්ලෝ දන්නවා ඒතර පන්සලට යනකොට නිකන් අර මේ ඒ වගේ විනෝද ගමනක් යනවා. එහෙම නැත්නම් අධ්‍යාපන චාරිකාවක් යනවා. විශේෂ සමගාමී ක්‍රියාකාරකම්. එතෙන්දි සින්දු කියනවා, බෙර ගහනවා, නටනවා, ගයනවා, වයනවා. එතකොට ඒ වගේ නෙමෙයි පන්සලට යනකොට. එතකොට අන්න දරුවාගේ තුල ඇති වෙනවා පන්සලට යනකොට යන්න ඕනේ සුදු ඇඳුමක් ඇඳලා විනීතව සංවරව ඇසිරෙන්න ඕනේ. හැබැයි අර විනෝද ගමනක් වගේ යනකොට ඊට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා. ඒ විනෝද ගමනක් යනවා වගේ පන්සලට යන්නේ නැහැ. අන්න බලන්න ආකල්ප. ආකල්ප. සැඟවුණු විෂයමාලාව තුළින් තමයි එහෙනම් මේ ආකල්ප වර්ධනය සිද්ධ වෙන්නේ. එතකොට අපිට කෙටි ප්‍රශ්න පත්‍රයකට අහන්න පුළුවන් පූර්ණ විෂයමාලාවක් තුළ නොමැති ලක්ෂණේ වන්නේ දැනුම, කුසලතා, ආකල්ප, තව ඕනම් මොකක් හරි එකක් දානවා මේකට අයිති නැති උත්තරයක්. එතකොට ඒක තමයි උත්තරේ. මේ විදිහට අපිට නැති ඒවත් අහන්න පුළුවන්, ඇති ඒවත් අහන්න පුළුවන්. එහෙනම් පූර්ණ විෂයමාලාවක් තුළ විධිමත් විෂයමාලාව සහ අවිධිමත් විෂයමාලාව කියලා කොටස් දෙකකට බෙදෙනවා. විධිමත් විෂයමාලාවෙන් අපිට ලැබෙනවා දැනුම. අවිධිමත් විෂයමාලාව විෂය සමගාමී ක්‍රියාකාරකම් සහ සැඟවුණු විෂයමාලාව කියලා අවිධිමත් මේ සමගාමී ක්‍රියාකාරකම් වලින් කුසලතා සැඟවුණු විෂයමාලාව තුළින් ආකල්පත් වර්ධනය වෙනවා. එතකොට දැන් අපිට අහන්න පුළුවන් දෙයක් තමයි තව ඕනම් කෙටි ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
සැඟවුන විෂය මාලාව තුළින් සිසු දරුවෙකුගේ වර්ධනය වන වර්ධනය වන්නේ දාන්න පුළුවන් නම් දැනුම කුසලතා පෞර්ෂය ආකල්ප මම වැරදි උත්තරේ වෙන්නේ ආකල්ප කියන උත්තරේට තමයි පෞර්ෂය ආකල්ප වලට බලපානක තමයි නමුත් මෙතෙන්දි වඩාත් නිවැරදි පිළිතුර දැන් ඔබට මේ වරණ තෝරගන්නකොට හරි අමාරුයි තෝරගන්න ඒකට විශේෂ හේතු කීපයක් තියෙනවා දැන් ඔබට කිව්වොත් එහෙම පිරිමි ළමයෙකුයි ගැහැණු ළමයෙකුයි දීලා මට මේ ඔබට මේ යම්කිසි ලක්ෂණ ටිකක් කියලා කෙනෙක් තෝරගන්න කිව්වොත් ඔබට ඊට පහදලු පිරිමියා සහ කාන්තාව වෙන් කර ගැනීමේ හැකියාව තියෙනවා හැබැයි ඔබට පිරිමි ළමයිම හතර දෙනෙක් දීලා ඒ අතරින් සුවිශේෂ වූ ලක්ෂණ කීපයක් කියලා ළමයෙකු තෝරගන්න කිව්වොත් හතර දෙනාම පිරිමි ළමයි එක වගේමයි කවද තෝරගන්නේ කියලා හොයාගන්න බෑ මෙන්න මේ විදිහ තමයි බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ ඒ කියන්නේ බහුවරණ ප්‍රශ්න පත්‍රයේ හැම පිළිතුරක්ම හරි කියලා හිතෙනවා එතකොට ඒ අතරින් නිවැරදි වරණේ තෝරගැනීම ඉතාම භයානක තත්ත්වයක් වැඩක් අපිට ප්‍රශ්නයක් අහලා කෙටි උත්තරයක් කියන්න කිව්වොත් ඒක ලේසි දැන් ඔයගොල්ලෝ ඉරිගහන එක ලේසි කියලා හිතුවට ඉරිගහන එක තුළ නිවැරදි පිළිතුරු තෝරගැනීම නිවැරදි වරණේ තෝරගැනීම පහසු වෙන්නේ නැහැ එතකොට මෙන්න මේ විදිහට අපි මේ පූර්ණ විෂය මාලාව පිළිබඳවත් යම් ආකාරයෙන් ඔබගේ සාමාන්‍ය දැනීම වර්ධනය කරගන්න ඕනේ. සාමාන්‍ය දැනීම වර්ධනය කරගන්න ඕනේ. ඒතකොට අධ්‍යාපනයේ පිළිබඳ යම් දැනුමක් ඔබ ගාව තියෙනවා කියලා බලාපොරොත්තු වෙලා තමයි මේ පේපර් එක සාකච්ඡා වෙන්නේ නැත්තම් පේපර් එක හැදෙන්නේ. ඊළඟට ඔබට තවත් විශේෂ දෙයක් මම ඔබට බල මේ මෙතෙන්දි පැහැදිලි කරන්නම්. මේ අධ්‍යාපන අමාත්‍යාංශ දැක්මක් තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශ දැක්මක් තියෙනවා දැක්ම තුළින් තමයි මේක ක්‍රියාපලියට නැගෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ දැක්ම දැක්මවල හතරක් දීලා අධ්‍යාපන අමාත්‍යාංශ දැක්ම මින් කුමක්ද කිව්වොත් ඔබ අධ්‍යාපන අමාත්‍යාංශ දැක්ම දැනගෙන ඉන්න ඕන කෙනෙක් වෙන්න ඕන ඔය දැන් අධ්‍යාපනය මේකට නියන්නේ යන්නේ ගුරුවරයෙක් නෙවෙන්නේ යන්නේ එතකොට මේ ගුරු මේ සිසු සිසු භූමිකාව ගුරු භූමිකාව ක්‍රියාත්මක වන ප්‍රධාන අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය නම් අධ්‍යාපන අමාත්‍යාංශය දෙතියෙන දැක්මක් තියෙනවා මොකද්ද මේ මේ බලන්න ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ හවුල්කරුවන් වන දක්ෂ පුරවැසි පිරිසක් මගින් ජාත්‍යන්තර සමාජයේ විශිෂ්ටත්වයේ කරා ලැබීම ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ හවුල්කරුවන් වන දක්ෂ පුරවැසි පිරිසක් මගින් ජාත්‍යන්තර සමාජයේ විශිෂ්ටත්වයේ කරා එළඹී. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශ මෙහෙවර තියෙනවා. මෙහෙවර විදිහට තියෙනවා මෙතන පාර්ශක දැන් මේක ඇතුලේ තව අපිට සාමාන්‍ය දැනුම ගොඩාක් කතා කරන්න තියෙනවා. මම මේ ඒවා අනාගතයේ කතා කිරීමේ බලාපොරොත්තු වෙන්නේ මේ සාමාන්‍ය දැනුම කියන්නේ මොකක්ද කියන අදහස උදෙසා තමයි මේ කතා කරන්නේ. පාර්ශවකරුවන් තෘප්තිමත් භාවයට පත්වන අයුරින් කාර්යක්ෂමතා හා උසස් ගුණාත්මක භාවයට යොමුවන අධ්‍යාපනයේ නවීකරණය කරන ලද හා නූතන ප්‍රවේශයන් තුළින් ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට සරිලන පරිදි දක්ෂ පුරවැසියන් පිරිසක් බිහි කිරීම. පාර්ශවකරුවන් කිව්වම කවුද? ඒක වෙනම අපි කතා කරමු සාකච්ඡා කළ යුතු මාතෘකාවක්. එතකොට දරුවෝ, ගුරුවරු, දෙමව්පියෝ, පාසල් ප්‍රජාව ඊට අමතරව ලාංකීය ප්‍රජාව ලෝක ප්‍රජාව මේ ඔක්කොම පාර්ශවකරුවෝ පාර්ශවකරුවන් තෘප්තිමත් භාවයට පත්වන අයුරේ කාර්යක්ෂමතාව හා උසස් ගුණාත්මක භාවයට යොමු වන අධ්‍යාපනයේ නවීකරණය කරන ලද ගල්පැනපුව නෙවෙයි නූතන ප්‍රවේශයන් තුළින් ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට සරිලන පරිදි දක්ෂ පුරවැසි පිරිසක් බිහි කිරීම එතකොට ඒ අතතේ ඔන්න බලන්න දැන් මේ මේක ඇතුළේම අපිට පේනවා මේ තිරසර සංවර්ධන අභිමතාර්ථ ලෝකේ රටවල් ඔක්කොම එකතු වෙලා කතා කරන්නේ මොනවටද මෙන්න මේ ලෝකයට ගැලපෙන ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට සරිලන පරිදි පුරවැසියන් පිරිසක් බිහි කරන්න තමයි මේ අවශ්‍යතාවය තියෙන්නේ ඒ හින්දා තමයි ලෝකේ රටවල් 196ක් එකතු වෙලා අපි මේ තිරසර සංවර්ධන අභිමතාර්ථ ගැන කතා කරන්නේ තිරසර සංවර්ධන අභිමතාර්ථ ගැන කතා කරන්නේ. ඒ යටතේ අපි දකින දෙයක් තමයි දැන් මේ තිරසර සංවර්ධන අභිමතාර්ථ 2015 ඉඳලා 2030 දක්වා ලෝකේ රටවල් යා යුතු මාර්ගය පිළිබඳව තමයි මේ යටතේ අපි සාකච්ඡා කරන්නේ. තිරසර සංවර්ධන අභිමතාර්ථය. එහෙම සාකච්ඡා කරනකොට අපි මොකද්ද ඒ සම්බන්ධව තියෙන දේ?
දැන් අපි දන්නවා sustainable development goals කියන එක එහෙම නැත්නම් SDG කියන මාතෘකාව ගත්තොත් ඒ යටතේ අපිට ලැබෙන ප්‍රධාන කරුණු තියෙනවා ඒකෙනත් අපි යම් මතක් කිරීමක් මම අද දවසේදී කරන්නම් මේවා වෙන වෙනම අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා මම මේ මෙතෙන්දී ඔබට ප්‍රධාන වශයෙන්ම හඳුනන්නේ ඔබේ දැන් තියෙන දැනුම භාවිතා කරගෙන මේක කොහොමද මේ විශේෂ කරුණු සාමාන්‍ය දැනීම විදිහට අපිට ලැබෙන්නේ කියන එක පිළිබඳව යම් අදහසක් ලබා දෙන්න තමයි මෙතෙන්දී මේ මාතෘකාව පාවිච්චි කරන්නේ අපි බලමු තිරසන සංවර්ධන අභිමතාර්ථ संवर्धन अभिमतार्थपिलिबंधवेदी अमेरिका एक्सा जनपदे न्यूयॉर्क नगरे अमेरिका एक्सा जनपदे अमेरिका एक्सा जनपदे न्यूयॉर्क नगरे एक्साजादी තිරසර සංවර්ධන සමුළුව එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන සමුළුවේදී 2030 වසර දක්වා 2015 ඉඳලා 2030 වසර දක්වා ගෝලීය වශයෙන් ඉටු කරගත යුතු ගෝලීය අභිමතාර්ථ 17ක් ගෝලීය අභිමතාර්ථ 17ක් පිළිබඳව තමයි සාකච්ඡාවට ගෙනුනේ. එතකොට 2015 ඉඳලා 2030 දක්වා වසර 15 තුළ ලෝකේ රටවල් 196ක් මේ සම්බන්ධව කටයුතු කළා ඒ අවස්ථාවේදී. මේ ලෝකේ රටවල් 196ක් එකතු වෙලා මේ ඉදිරි වසර 15 2015 දී ඇමරිකා එක්සත් ජනපද නිව්යෝක් නගරේ තමයි මේ සමුළුව පැවැත්වුණේ. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන සමුළුව ඒ පැවැත්තලා ගෝලීය අභිමතාර්ථ 17ක් පිළිබඳව ඒගොල්ලෝ සාකච්ඡා කරා මේ ගෝලීය අභිමතාර්ථ 17 තුල තමයි ඉදිරියට ලෝකයේ ගමන් කළ යුත්තේ කියන මාතෘකාව යටතේ එතකොට මේ මේවා ඔබ මීට කලින් අහලා ඉගෙනගෙන තියෙන විෂයන් කියලා මම බොහෝ විට විශ්වාස කරනවා මම තරඟ විභාගවලදී මේ තිරසර සංවර්ධන අභිමතාර්ථ කියන එක සාමාන්‍ය දැනීමේදී නිරන්තරයෙන් අපිට අහන්න දකින්න ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට මේකේ මම මේක ගැන වැඩිපුර පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අද දවසේදී. මේක වෙනම විෂයක් විදිහට අපි අපේ ඉදිරියේ සාමාන්‍ය දැනීම යටතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ සාමාන්‍ය දැනීම විෂය නිර්දේශය තුල දැන් ඔය ගැසට් පත්‍රයේ මගින් ලබා දීපු විෂය නිර්දේශය තුල තවදුරටත් ප්‍රසාරණය කිරීමක් තමයි අද දවසේ මගේ දේශනය තුල මම ඔබත් එක්ක මේ සාකච්ඡා කරන්න යන්නේ දැන් නැත්තම් මම විවිධ මාතෘකාව ඔස්සේ මම අද මගේ දේශනය විවිධ පැති කඩයන් වලට හරවලා තමයි මේක කරන්නේ. එතකොට මේ ඔස්සේ ඔබට තේරුම් ගන්න පුළුවන් මේ සාමාන්‍ය දැනීම කියන්නේ මොකක්ද මේ ප්‍රශ්න පත්‍රයේ ඉන්නේ. අපි කොහොමද මේකට මූණ දෙන්න ඕනේ? අපි මොන විෂය කරුණුද රැස් කරගන්න ඕනේ? මේ වගේ විෂය කරුණු ගණනාවක් තියෙනවා. එතකොට මේ 2015 දී ඇමරිකා එක්සත් ජනපදයේ මේ නිව්යෝක් නගරයේ පැවැත්වෙච්ච එක්සත් ජාතීන්ගේ සිර සංවර්ධන සමුළුවේදී ප්‍රධාන වශයෙන් අභිමතාර්ථ ගෝලීය අභිමතාර්ථ තමයි මේ තිරසර සංවර්ධන අභිමතාර්ථ විදිහට කටයුතු කළේ මේවා එකේ ඉඳලා එක සිට 10-17 දක්වා අභිමතාර්ථ 17ක් සාකච්ඡාවට ගෙනුවා ඒ යටතේ මම පළවෙනි දැන් ඒගොල්ලෝ මේ අභිමතාර්ථ සාකච්ඡා කරන්නේත් වැඩි බරක් දෙන්නේ වැඩියෙන් තියෙන එකට වැඩියෙන්ම ලෝකයේ අවධානය යොමු කළ යුතු දෙයට තමයි වැඩි බරක් දෙන්නේ. එතකොට ලෝකයේ රටවල් වල දැන් අපි ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා ලෝකයේ රටවල් වල මේ විතා සුළු තරයක් ඉතාමත් හොඳින් ඉතාමත් වැඩි මිලක් සහිත आहार वेला परिभोजने करना सह विशाल आहार प्रमाण इवत दान आहार विशाल प्रमाण मेस्यगे पड़ी प्रमाण परिभोजने इट सापेक्ष लोके अति बहुत जनता वाक कुसट आहार नेतु हामते मियन
එහෙමත් නැත්නම් මන්ද පෝෂණයට ලක් වෙනවා. නැහැ එහෙමත් නැත්නම් ආහාර පෝෂණයේ අඩුකම නිසා විවිධ රෝගාබාධ වලට ලක් වෙලා මිය යනවා. එතකොට මේ විදිහට ලෝකයේ පැවතින මේ බෙදීම අවම කරගන්න හැම කෙනෙකුටම හොඳ ආහාර වේලා එහෙමත් නැත්නම් කුසගින්න තුරන් කිරීමට ක්‍රමයක් දිලිදුකම තුරන් කිරීමට ක්‍රමයක් සකස් කරගත යුතුයි කියලා තමයි ලෝක නායකයෝ මේ වෙලාවේ තීරණය කළේ. ඒ අටතේ පළවෙනි ගෝල් එක විදිහට දිලිඳුකම තුරන් කිරීම හා සෑම අතින්ම පවතින කුසගින්න තුරන් කිරීම කියන මාතෘකාව තමයි ඔව් පළවෙනි අභිමතාර්ථයේ විදිහට සාකච්ඡාවට භාජනය කරේ සහ ලෝකේ ඒ අනුව කටයුතු සකස් කරන්න ඕනේ කියන කියන්නේ. ඒ අනුව තමයි දැන් ලෝකේ සමහර අවස්ථාවලදී අපි දන්නවා දිලිඳු රටවල් වලට කුසගින්නේ ඉතාමත් පීඩිත තත්ත්වයට පත් වෙන දරුවන් ඉන්න රටවල් වලට මේ ලෝකේ දියුණු රටවල් වල විසින් යම් ආකාරයේ උදව් ලබා දීමක් පරිත්‍යාග ලබා දීමක් සිද්ධ වෙනවා. ඒක අදහසක් තමයි මේ 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 විදිහට අපි හැම කෙනෙක්ම බඩගින්නේ නැතුව බඩගින්න තුරන් කරමු කියන අභිමතාර්ථය තමයි පළවෙනි අභිමතාර්ථයේ විදිහට ඒක දැක්කේ. ඉතින් මේ සඳහා දෙවැනි අභිමතාර්ථයේ විදිහට ගත්තා ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම. ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම. එතකොට මේ ආහාර හොඳට ප්‍රමාණවත්ව රටේ ජනතාවට අවශ්‍ය සහල් රටේ අපේ ලංකාවේ නම් ඒ වගේම වෙනත් අනිකුත් ආහාර සුරක්ෂිතතාවය ඇති වෙන පෝෂණය වර්ධනය කිරීම සුරක්ෂිතතාවය ඇති කිරීම පෝෂණය වර්ධනය කිරීම හා තිරසර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම තිරසර කෘෂිකර්මයේ ප්‍රවර්ධනය. එතකොට අර පළවෙනි එකත් එක්ක බැඳිලා යන සිද්ධියක් විදිහට තමයි ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම පෝෂණය වර්ධනය කිරීම හා තිරසර කෘෂිකර්මාන්තයක් ලෝකේ ඇති කරගත යුතුයි කියන තත්ත්වේ තමයි තියෙන්නේ. එතකොට තුන්වෙනි එක විදිහට ගත්තේ සෞඛ්‍ය. එතකොට අපි ඉන්න හිටින්න තැනක් තියෙනවා, දැන් කන්න කෑම ටිකක් තියෙනවා, ආහාර ටිකක් ලැබිලා තියෙනවා හැම රටේ මිනිස්සුෙකුටම. එතකොට ඊළඟට එයා බලන්නේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සහතික කිරීම නැත්නම් සුරක්ෂිත කිරීම සෑම වයස්කාණ්ඩයක්ම සඳහා ශරීර සුවතාවය වර්ධනය කිරීම. මේ සෞඛ්‍ය යටතේ මේ යටතේ ගත්ත දේ තමයි සෞඛ්‍ය සම්පන්න ජීවිත සුරක්ෂිත කිරීම සහ සෑම වයස්කාණ්ඩයක් සඳහාම ශරීර සුවතාවයන් වර්ධනය කිරීම කියන මාතෘකාව යටතේ තමයි සෞඛ්‍ය කියන ගෝල් එක තමයි ගියේ. එහෙනම් මෙතන පළවෙනි එක දිලිදුකම තුරන් කිරීම, කුසගින්න නැති කිරීම, දෙක ආහාර සුරක්ෂිතතාවය අපි බොහොම සරලව ගත්තොත්, තුන්වෙනි එක ගත්තොත් සෞඛ්‍ය යහපත් කිරීම. සෞඛ්‍ය එතකොට මෙතෙන්දී අපි බෝ නොවන රෝගවලින් වැළඳෙන ලෙඩ රෝග අවම කරගන්න ඕනේ, බෝවන රෝගවලින් වැළඳෙන ලෙඩ රෝග අවම කරගන්න ඕනේ, ඒ වගේම ශරීර සුවතාවය වර්ධනය කරගන්න ඕනේ. මේ ආදී වශයෙන් ඒ යටතේ උපමාන අපි වෙනම සාකච්ඡාවට භාජනය කරමු. හතරවෙනි ගෝල් එක තමයි අපිට වැදගත් වන්නේ. හතරවෙනි ගෝල් එක අධ්‍යාපනය. හතරවෙනි ගෝල් එක තමයි තිරසර සංවර්ධන අභිමතාර්ථය යටතේ අධ්‍යාපනය. දැන් එනම් මෙන්න බලන්න බොහොම කෙටි ප්‍රශ්නයක් එනවා. තිරසර සංවර්ධන අභිමතාර්ථය යටතේ අධ්‍යාපනය සම්බන්ධ අභිමතාර්ථය කුමන අංකයක් යටතේ පිහිටා ඇද්ද? 2 3 4 5. මොකද උත්තරේ? උත්තරේ 4. එතකොට අපිට මේ කෙටි ප්‍රශ්න නිර්මාණය කරගන්න පුළුවන් මේ දැනුම එකතු කරගන්නකොට. එතකොට 4 යටතේ තියෙන්නේ පරිපූර්ණ හා සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම
අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම සහ සැමට ජීවිත කාලය පුරා අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම තොට මේක ඉතාම වැදගත් මාතෘකාවක් වෙනවා අපිට පරිපූර්ණ හා සාධාරණ පරිපූර්ණ හා සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ මේක මෙහෙම එකක්ද තියෙන්නේ දැන් අපේ රට ඇතුලේ එහෙනම් එහෙම එකක් දැන් මේ තිරසන සංවර්ධන අභිමතාර්ථය යටතේ ක්‍රියාත්මක වෙනවද එතකොට ඒ සම්බන්ධව අපි අපේ රටේ මොකක්ද ඇති වෙලා තියෙන තත්ත්වය මේ වගේ දේවල් අපිට බලන්න පුළුවන් පරිපූර්ණ හා සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම නම් මේ ගැන අපිට වෙනම අලුත් ප්‍රවණතාවයන් එක්ක අලුත් තත්ත්වයන් එක්ක වෙනම සාකච්ඡා කරන්න වෙනවා මේ මේ උපමාතෘකා යටතේ වෙනම අපිට සාකච්ඡා කරන්න වෙනවා පරිපූර්ණ හා සාධාරණ අධ්‍යාපනයක් සුරක්ෂිත කිරීම සහ සැමට ජීවිත කාලය පුරා දැන් මේ අධ්‍යාපන සංකල්ප ගත්තයින් පස්සේ දැන් අධ්‍යාපනයේ සම්බන්ධව දාර්ශනිකයින් ඉදිරිපත් කරපු විවිධ මත මත මතාන්තර ගත්තොත් ඒවක් පදනම් කරගෙන තමයි මේ ගෝලීය අභිමතාර්ථ ක්‍රියාත්මක වෙන්නේ තිරසන සංවර්ධන අභිමතාර්ථ නිර්මාණය වෙන්නේ. එතකොට අපි අතීත කාලයේ හිටපු විවිධ අධ්‍යාපනික දාර්ශනිකයෝ ඉදිරිපත් කරපු යම් යම් මත අධ්‍යාපනයේ නිර්වචන පිළිබඳත් යම් අදහසක් දැනගත්තර කමක් නැහැ මේ 2010න් මෙහාට වුණාට මොකද මේක ඇතුලේ තියෙනවා ලෝකේ ඒ අධ්‍යාපන ප්‍රවණතාවයන් නැති වෙන්නේ කොහොමත් තත්ත්වයේද කියලාද දැන් මහත්මා ගාන්ධි චින්තනයේ අනුව නම් මොකක්ද අධ්‍යාපනයේ මහත්මා ගාන්ධි තුමාගේ චින්තනය අනුව ඔහු අදහස් කළේ මොකක්ද එතකොට ඒක අපේ ලංකාව පාවිච්චි කළේ මොකක්ද ඊළඟට අපේ නිදහස් අධ්‍යාපනයේ අපි සලකන අපේ ප්‍රධාන අතීත ක්‍රියාකාරු දැන් ඔබ දන්නවා අධ්‍යාපන අමාත්‍යාංශයට ගියයින් පස්සේ අපේ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ්සයිට් එකට ගියයින් පස්සේ නිදහස් අධ්‍යාපනයේ පියා විදිහට අපි හඳුන්වන්නේ CWW කණ්ණංගර මැතිතුමා. එතකොට ඔහු අධ්‍යාපන ඇමතිවරයා ඉන්න කාලේ අධ්‍යාපන ආඥා පනත මගින් තමයි මේ නිදහස් අධ්‍යාපනය බිහිකරන්න දායක වෙච්ච දේශපාලඥයෙක් විදිහට තමයි අපි CWW කණ්ණංගර මැතිතුමාව හඳුනගන්නේ. එතකොට දැන් කණ්ණංගර ප්‍රතිපත්තිය ගත්තොත් දැන් කණ්ණංගර මහත්මයා එක අවස්ථාවකදී ඔහු තමයි ලංකාවේ පළවෙනියට මධ්‍ය මහාවිද්‍යාල කියන සංකල්පය නිර්මාණය කරන්නේ. මධ්‍ය මහාවිද්‍යාල සංකල්පය නිර්මාණය කරනකොට ඔහු නිර්මාණය කරපු එක දෙයක් තමයි ඒ හැම මධ්‍ය මහාවිද්‍යාලේ විශාල ක්‍රීඩා පිටියකුත් නිර්මාණය කරා. එතකොට ඔහුගේ සංකල්ප තිබුණේ කොහොමද කියන එක පිළිබඳව යම් අධ්‍යයනයක් කරන්න අපි ඉදිරියේදී ඒව පිළිබඳව කතා කරනවා. කණ්ණංගර වාර්තාව වෙනම ඔබ පරිශීලනය කරන්න ඕනේ. ඔබට පුළුවන් වෙබ්සයිට් එකට ගිහිල්ලා කණ්ණංගර වාර්තාව අවුරුද්දක් පාසා මේ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කණ්ණංගර මැතිතුමාව උපහාරයක් විදිහට සකස් කරන වාර්තාවක් ඒවා කියවන්න ඕනේ. මොකද 2015 ඉඳලා මෙහා පැත්තට කණ්ණංගර වාර්තාව තුල අධ්‍යාපනයේ නව ප්‍රවණතාවයන් නැතිුනේ මොනවද කියන ඒවා පිළිබඳව ගොඩක් අපිට අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා. හරි. මම මේ කිව්වේ සැමට ජීවිත කාලය පුරා අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම. අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම. එතකොට මේ ටික කොහොමද රට ඇතුලේ සිද්ධ වෙන්නේ? දැන් මේකට හොඳ දැන් මම මෙතනින් එහාට ආපහු මගේ මාතෘකාව වෙනස් කරනවා. මොකද මම ඔබට හැම වෙලේම කිව්වේ මම මේ මාතෘකාව පිළිබඳව ඔබට වර්ග ගන්න මේ මාතෘකාව තුල ඔබට සාමාන්‍ය දැනීම කියන්නේ මොකක්ද කියන එක යම් අදහසක් ගන්න එතකොට STG වල 4 වෙනි ගෝල් එක අධ්‍යාපනයේ යටතේ මෙන්න මේක ගත්තොත් සැමට ජීවිත කාලය පුරා අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම එහෙනම් මේක ඇතුලෙන් අපේ අධ්‍යාපන පද්ධතියම වෙන වෙනස ප්‍රධාන වෙනසක් වෙනවා. ඒ ප්‍රධාන වෙනස ඇති වෙන්නේ කවද්ද? 2017 වර්ෂයේ අංක 37
දෙදස් දාහත චක්කලේක අංක 37 2017 චක්‍රලේඛය මොකද්ද මේ 17 2000 37 2017 චක්‍රලේඛයෙන් කියවේ මේකෙදි කතා කරනවා 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ 2017 නමවෙනි මාසේ 20 වෙනිදා මේ යටතේ දැන් ඔබ ඇප්ලයි කරානේ අයදුම් පත්‍රේ ඒ ඇප්ලයි කරපු අයදුම් පත්‍රේම මේ යටතේ කියවෙනවා මොකද්ද සෑම මේ මේ මේකේ අරමුණ විදිහට මෙතන තියෙනවා සෑම දරුවෙකුටම එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ පාසල් අධ්‍යාපනයේ අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ ඇතුව මෙම වැඩසටහන හඳුන්වා දී ඇත එහෙනම් අන්න SDG වල සැමට ජීවිත කාලය පුරා අධ්‍යාපන අවස්ථා ප්‍රවර්ධනය කිරීම කියන මාතෘකාව ඇතුලේ අපේ රටේ 2017 දී 15 දී මේක අපි ලෝක නායකින් එක්ක එකතු වුණා 2017 දී අපේ රටේ අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා 37 2017 චක්‍රලේඛය 13 වසරක සහතික කරන ලද අඛණ්ඩ සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහන 2017 ඒකේ දිගුවක් තමයි ඔබ ගුරු වෘත්තියට බඳවාගෙන මේකේම දිගුවක් තමයි ඔබ ගුරු වෘත්තියට බඳවාගෙන එහෙනම් මේ අයදුම් පත්‍රයේ ඉතා පැහැදිලිව ගැසක් නිවේදනය කියලා තියෙනවා මෙම ගුරු වෘත්තියට බඳවා ගන්නා ගුරුවරුන් ප්‍රමුඛතාවයේ සලකන්නේ අපොස උසස් පෙළ සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සඳහා එහෙනම් ඔබ මේකේම දිගුවක් එනවා ඔබ මේක ඉගෙන ගත යුතුයි මේක දිගුවක් වෙන්නේ ඔබ එහෙනම් ඔබගේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය ඇතුලේ මේ ගැන අනිවාර්යම ප්‍රශ්න කීපයක් තියෙනවාමයි දැන් බලන්න දැන් ඔබට තේරෙනවා නේද ඔබගේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රය කොහොමද මොන හැඩයකටද හැදෙන්නේ කියලා දැන් අපි දන්නවා කැවුමක් හදනකොට කැවුමේ හැඩය රොටියක් හදනකොට රොටියේ හැඩය අග්ගලයක් හදනකොට අග්ගලේ හැඩය රෝල්ස් එකක් හදනකොට රෝල්ස් එකක හැඩය එතකොට කිඹුල බනිස් එකක් හදනකොට එහෙම නැත්නම් මේ ඒ ඒ ඒ අදාළේ වේ හැඩි එහෙනම් දැන් ඔබට තේරෙනවා මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් උපාධිධාරීන් රජයේ රැකියාවල නියුත් උපාධිධාරීන් ගුරු වෘත්තියට බඳවා ගැනීම තරඟ විභාගයේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයේ දැන් හැඩය අපිට පේනින පෙනීගෙන යනවා එහෙනම් ඔබ ඔබ යම්කිසි ආකාරයක ඔබ ඔබ විශ්වවිද්‍යාලේ උපාධියක් ලබා ගත්තොත් විශ්ව දැනුමක් තියෙන එක්තරා විෂය කොටසකට ඉතාමත් දක්ෂ දැනුමක් සහිතව සමාජයට ආපු පුරවැසියෙක්. ඉතින් ඔබට තියෙනවා විශාල දැනුමක්. ඔබට තියෙනවා තෝරා ගැනීමේ හැකියාව. දැන් මේ ප්‍රශ්න පත්‍ර නැත්තම් මේ විභාගය සඳහා ඔබ දැන් විවිධ තෝරා ගැනීම් කරනවා. මෙන්න මෙයාගේ පන්තියේ මෙහෙම උගන්වනවා. මෙයාගේ පන්තියේ මෙහෙම උගන්වනවා. මේ හැම කෙනෙක්ම ඇත්තටම මහන්සිලා උගන්වනවා. හැබැයි මේ දේවල් අපිට රැටෙන්නේ කොහොමද අපි ලබා ගන්නෙ කොහොමද අපිට ලැබෙන්නේ කොහොමද කියලා අපිට තේරුම් යන විදිහකට තියෙන දැනකින් තමයි අපි මේ දේ ගත යුත්තේ ඉතින් මම කොයිම වෙලාවකවත් කියන්නේ මගේ පන්තියකට ඇවිල්ලා මේ ටික ඉගෙන ගන්න කියලා ඔබට මම කියන එකම දේ තමයි මම මේ හඳුන්ලා දෙන වැඩසටහන්වලදී මම ඉදිරිපත් කරන විලාශය ඒ වෙන එහෙම නැත්නම් විෂය නිර්දේශය තුල අඩංගුභාවය ඊළඟට මේ සම්බන්ධව මා කරන පුරෝකතන මේ සියලු දේවල් ඔබ බුද්ධිමත්ව හිතලා ඔබට තීරණය කරන්න පුළුවන් මමත් එක්ක මේ ගමනේ යන්න එනවද නැද්ද කියලා. ඒක මම කොයි වෙලාවකවත් බලා මේ මේ කියන්නේ මගෙම පන්තියකට ආවොත් විතරක් මේක වෙනවා කියන එක මම කියන්නේ නැහැ. ඔබට ඉතිහාසය සාක්ෂි දරනවා ඔබගේ පාසලේ විදුහල්පතිවරයාගෙන් ඔබගේ අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගෙන් ඔබගේ ආසන්න විද්‍යාපීඨවලින් විද්‍යාපීඨ කතිකාචාර්යවරුන්ගෙන් විමසලා ඔබට යම් අදහසක් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ NASA ගම්ප education platform ආයතනය පිළිබඳව මේකේ විශේෂයෙන්ම මේ විෂය කොටස් වැඩි හරියක්ම උගන්වන දේශකයා විදිහට මේ දේශක වලට දේශනය වලට සම්බන්ධ වෙන්නේ මම මේට අමතරව ඒ ඒ විෂය කොටස් එනකොට විශේෂයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම මේ අවබෝධය වගේ විෂය
සිංහල සංස්කෘතිය අවබෝධය රචනයේ සාරාංශය වගේ අගතොත් මට ඒක උගන්වන්න බෑ මොකද මම අධ්‍යන පා මේ අපොස අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දක්වා විතරයි සිංහල විෂය ඉගෙන ගත්තේ එතකොට මට ඒ පිළිබඳ විශ්ව දැනුමක් නැහැ විශාල දැනුමක් නැහැ එතකොට මට ඒ විෂය උගන්වීමේ හැකියාව නැහැ ඒ වගේ අපි එක් එක් අයට තියෙන දැනුම හා බුද්ධිය එකතු කරගත්තාම තමයි ඒක කරන්න පුළුවන් ඒ නිසා එවැනි අවස්ථාවල් ඔබ තර්කානුකූලව හිතලා බලලා ඔබට පුළුවන් මේ ගමන මාත් එක්ක ඔබ සම්බන්ධ වෙනවද මේ NASA Gump Education Platform එක සම්බන්ධ වෙනවද කියලා තීරණය කරන්න. එතකොට මේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ ඒගොල්ලෝ භාවිතා කළේ එහෙම නැත්නම් මේ හඳුන්වලා දුන්නේ මොකටද සෑම දරුවෙක්ම එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අකණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණ ඇතුව මේ වැඩසටහන හඳුන්වා දී ඇත. ඔබ බලන්න මහ බැංකු වාර්තාව ගත්තයින් පස්සේ මහ බැංකු වාර්තාවේ අධ්‍යාපනය කියලා කොටසක් තියෙනවා. මේ මහ බැංකු වුණ දැන් මම තවත් පැත්තකට ඔබේ සාමාන්‍ය දැනීම යොමු කරනවා. මහ බැංකු වාර්තාවේ අධ්‍යාපනය. එතකොට අපි දකිනවා මේ එක ශ්‍රේණියට ඇතුල් වෙන දරුවන්ගෙන් දරුවෝ කී දෙනෙක් 11 ශ්‍රේණියට යනකොට 11 ශ්‍රේණිය නැද්ද? එහෙනම් පාසල හැරයාමේ ප්‍රමාණය අපි මේකට විවිධ දර්ශක අපි හඳුනා ගන්නවා. ඒ දර්ශක යටතේ පිරිමි දරුවන් පාසල හැරයාමේ එක ශ්‍රේණියට යන ළමයින් 100කගෙන් 11 ශ්‍රේණියට යනකොට පිරිමි ළමයි කී දෙනෙක්ද ඉතුරු වෙන්නේ කීයක් පාසල අතහැරලාද? එක ශ්‍රේණියට ඇතුළත් වෙන ගැහණු දරුවන්ගෙන් 11 ශ්‍රේණියේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට යනකොට කී දෙනෙක් පාසල අතහැරලා ඉවත් වෙලාද? පාසල හැර යෑමේ. එතකොට මේ දර්ශක තියෙනවා. මේ දර්ශක අපි මහ බැංකු වාර්තාවත් එක්ක සාකච්ඡා කරනවා. එතකොට පිරිමි ළමයිද පාසල හැර යෑමේ ප්‍රවණතාවය වැඩි, ගැහැණු ළමයිද කොච්චරක්ද? එහෙම නැත්නම් පොදුවේ ගත්තොත් ගැහැණු පිරිමි දෙගොල්ලන්ගෙම පාසලට එක ශ්‍රේණියට ඇතුළු වෙන ළමයි 100කගෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා යනකොට මේ විභාගයට මූණ දෙන්නේ නැතුව පාසලෙන් හැර යෑමේ කොච්චර ප්‍රතිශතයක් තියෙනවද? එතකොට මේවා මේ මහ බැංකු වාර්තාවත් එක්ක අපිට අධ්‍යයනය කරගන්න පුළුවන්. එතකොට ඔබ මේ පිළිබඳවත් ඔබගේ සිත යොමු කරන්න වෙනවා මේ විශ්ය ඉගෙන ගන්නකොට. අපි මේ වගේ මේ ගැනම වෙනමම මාතෘකාවක් විදිහට ඔබත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය හෝ භාෂාව සමත් අසමත් නොසලකා එහෙම නැත්නම් විෂයන් 8ම අසමත් වුණත් වසර 13ක් තුල අධ්‍යාපනය ලැබීමේ හැකියාව තමයි මෙතෙන්දී මේ යටතේ කතා කරන්නේ. එහෙනම් මෙතන කියනවා අපොස සාපෙල පෙනී සිටින සියලු සිසුන්ට සමත් අසමත් භාවයේ නොසලකා ඇතුළත් වීමට ඉඩ සැලසීම. ඉතින් ඔබ දන්නවා අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ උසස් පෙළ පන්තිදී කීයද තියෙන්නේ කියලා බලන්න. ඕලෙවල් එහෙම නැත්නම් මම අර ඉස්සෙල්ලා කතා කරා වගේ දෙක ශ්‍රේණියේ පාසල් කොච්චර තියෙනවද? හැබැයි එක AB 1AB සහ 1C පාසල් තියෙන්නේ කොච්චරද? එතකොට මේ අධ්‍යන පොදු සාධක පත්‍ර සාමාන්‍ය පෙළට එන මහ විශාලයකින් මොනතරම් පුංචි කොටසක්ද උසස් පෙළට එන්නේ? එතකොට අනිත් සියල්ල පාසල හැර යනවා. අන්නේ හැර යාම වළක්වීම සඳහා සමහර සමත් වෙලා රැකියාවට යන්න පුළුවන්. ප්‍රමිත අසමත් වෙලා පාසල හැර යන්න පුළුවන්. සමත් අසමත් භාවයේ නොසලකා 13 මේ අකණ්ඩ අධ්‍යාපන වැඩසටහනට 13 වසරක සහතික කරන ලද අධ්‍යාපන වැඩසටහනට ඇතුළත් වෙන්න අවස්ථාව ලබා දෙනවා ඉඩ සලස්වන්න. ඒ වගේම මේ අයකට අනාගත අභියෝග ජයගත හැකි වෘත්තීය අධ්‍යාපනයක් ආරම්භ කිරීම. අනාගත අභියෝග ජයගත හැකි වෘත්තීය අධ්‍යාපනයක් ආරම්භ කිරීම. ඒ යටතේ අපි මෙන්න හඳුන්වලා දෙනවා හත්වන විෂය ධාරාව. හත්වන විෂය ධාරාව. ඔන්න ඔය විදිහට තමයි හත්වන විෂය ධාරාව හඳුන්වලා දෙන්නේ. දැන් හයවන විෂය ධාරාව දක්වා විෂය ධාරා හයක් තියෙනවා. ඒවා මොනවද? දැන් ඔබ ඔන්න දැන් ආයෙ කල්පනා කරේ මොනවද ඒවා කියලා. දැන් අපොස උසස් පෙළ තියෙන විෂය මාලාවන් විෂය ධාරාවන් හයක් තියෙනවා. ඒ හයට අමතරව හත්වෙනි විෂය ධාරාව විදිහට තමයි අපි මේ වෘත්තීය විෂය ධාරාව හඳුන්වලා දෙන්නේ.
මේ හත්වෙනි විශේෂ ධාරාව විදිහට අපි හඳුන්වලා දෙනවා වෘත්තීය විශේෂ ධාරා. මේක තමයි හත්වෙනි විශේෂ ධාරා. දැන් ඔබ ඒක කල්පනා කරා එහෙනම් හතර අනිත් විශේෂ ධාරාවන් හය මොනවද? දැන් ඒකත් ඔබ දැනගන්න ඉපේ. දැන් ඔබ දන්න විශේෂ ධාරාවන් දැන් මේ හත්වෙනි විශේෂ ධාරාව කියන්නේ අපොස උසස් පෙළ සඳහා විශේෂ ධාරා තව හයක් තියෙනවා. හත්වෙනි විශේෂ ධාරාව තමයි වෘත්තීය විශේෂ ධාරා. නැහ වෘත්තීය විශේෂ ධාරාව හඳුන්වලා දෙනවා. ඒක වෘත්තීය විෂයන් කියනවා. දැන් සමහර ඉස්කෝලවල මේ ළමයින්ට වෘත්තිකයෝ කියලා හඳුන්වනවා. ඒගොල්ලෝ පාසලට ආවම ආන්න වෘත්තිකයෝ කියලා ඒගොල්ලන්ව හඳුන්ව ගන්නවා. ඒ කියන්නේ මේ වෘත්තීය විශේෂ ධාරාව හඳුන ගන්න අපු ළමයි විදිහට. එහෙනම් ඔන්න කෙටි ප්‍රශ්න පත්‍රයේ එනවා මේ අකණ්ඩ අධ්‍යාපන වැඩසටහන 13 වසරක අකණ්ඩ සාධිකනද අකණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුනා දුන් විශේෂ ධාරාවේ හඳුනා දුන්නේ කීවෙනි විශේෂ ධාරාවද? එහෙනම් 2 3 4 7 වගේ ඉලක්කම් ටිකක් දෙන්න පුළුවන්. අන්න 7 වෙනි විශේෂ ධාරාව. දැන් බලන්න මේ උගන්වන මේ දේශනය තුල ඔබ ඔබගේ දැනුම මොනතරම් පැති වලට මම යොමු කරාද කියලා. ඉතාලම කෙටි කාලයක් තුල. එතකොට ඔබට මේ අපේ එනාසගම්ප এডুকেෂන් ප්ලැට්ෆෝම් එක තුල ලියාපදිංචි වුණොත් ඔබට මේ විදිහට තමයි මේ දේශන ලැබෙන්නේ. ඔබට ඒ කියන්නේ ඔබ බස් එකේ යන ගමන් ඔබට නිකන් ඉන්න වෙලාවට ඔබ උයන වෙලාවට මේක පැත්තකින් තියලා අහගෙන ඔබට උයන්න පුළුවන්. ඒ හින්දා මේ මගේ පන්තියට සම්බන්ධ වෙනකොට ඔබට පහසු වෙන විදිහට ඔබට පහසු වෙලාවක සම්බන්ධ වෙන විදිහට තමයි අපි මේ පන්තිය ලෑස්ති කරන්නේ. එතකොට මම මේ දින කිහිපයේ ඔබට නොමිලේ මේ මගේ දේශන ටික ලබා දෙනවා. ඔබට කැමති අයට පුළුවන් ඊට පස්සේ අපේ නාසගම්ප এডুকেෂන් ප්ලැට්ෆෝම් එක තුල ලියාපදිංචි වෙලා මම ඒක වෙන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්න. මම අද මේ වැඩසටහන අද මේ වීඩියෝ එකෙන් පස්සේ මම පොදුවේ කරපු YouTube නාලිකාවට කරපු වීඩියෝ එකක් අභියෝගතාවයේ පිළිබඳ වීඩියෝ එකකුත් මම මේකට දාන්නම්. එතකොට ඔබට තියෙන විෂයන් දෙක පිළිබඳව යම් අදහසක් ඔබට මේ ඔබගේ WhatsApp group හරහා ලබා ගැනීමට හැකියාව තියෙනවා. ඒ අනුව ඔබට තීරණය කරන්න පුළුවන් මේ මේ විශේෂ දමාලාවත් එක්ක සම්බන්ධ වෙන එක හොඳද නරකද කියලා. එතකොට ඒ සම්බන්ධව තොරතුරු ටික මම WhatsApp group එකට දානවා. එතකොට ඒ අනුව ඔබට පුළුවන් ලියාපදිංචි වෙන්න නාසගම්ප এডুকেෂන් ප්ලැට්ෆෝම් තුල. ඒක බොහොම පහසුවෙන් කරන්න පුළුවන්. ඒක කියන්නේ කොහොමද කියලා විස්තරාත්මකව මම අදාළ group වල දාන්නම්. එහෙම නැත්නම් මේ නන්දන පෙරේරා YouTube නාලිකාවේ නාසගම්ප ලියාපදිංචි කිරීම කියලා සර්ච් කරන්න. එතකොට වෙනවා. එහෙම නැත්නම් ඔබ මේ NAASA නාසගම්පහ කියලා Google වල සර්ච් කරාම නාසගම්ප ලියාපදිංචි කිරීම කියලා වීඩියෝ එකක් තියෙනවා. ඒක දිහා බලලා ඒ ලියාපදිංචි වෙන ආකාරය ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔබගේ exam එක මොකද්ද කියලා ඇහුවාම ඒ පොඩි ඇප්ලිකේෂන් එකක් තියෙන්නේ. ඒ ඇප්ලිකේෂන් එක ඇතුලේ ඔබගේ නම, දුරකථන අංකය, ඊමේල් ඇඩ්‍රස් එක හරියටම සටහන් කරන්න, පාස්වර්ඩ් එකක් ඔබ කැමති පාස්වර්ඩ් එකක් දෙන්න පුළුවන්. මේ විදිහට දීලා ඉවරලා මේ කුමන විභාගය සඳහාද මේක ලියාපදිංචි වෙන්නේ කියලා එතන විවිධ විභාග තියෙනවා. ඔබ අද කියන එක දාන්න මොන විභාගෙ දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඔබට ලියාපදිංචියට යන්න පුළුවන්. එහෙම ගිහිල්ලා අපේ නාසගම්ප এডুকেෂන් ප්ලැට්ෆෝම් එක ඇතුළට ගියාම එතන ඇතුලේ ඔන්ලයින් ක්ලාසස් සරහා ඔබට මේ අදාළ දේශන වලට ඉදිරියේදී සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද? ඒකට කළ යුත්තේ මොනවද කියලා මම වෙනම ඔබත් එක්ක සාකච්ඡා කරන්න නැත්නම් ඔබට මේ WhatsApp group එකෙන් දාන්න. එතකොට අපි කතා කරේ මහ බැංකු වාර්තාව පිළිබඳව ඔබගේ අදහස ගන්න ඕනේ. දැන් මම මේ වෘත්තීය විශේෂ ධාරාව ගැනයි කිව්වේ. වෘත්තීය විශේෂ ධාරාව හැර ඉතිරි විශේෂ ධාරාවන් හය මොනවද? වෘත්තීය විශේෂ ධාරාවන් දැන් මේ SDG වලින් ගිය දුරක් නේද බලන්න. ඒකයි මම කියන්නේ මේ එක දෙයක් ගැන කතා කරනකොට අපිට ඒක ඔස්සේ විවිධ දුරයන් දුර වලට ගමන් කරන්න පුළුවන්කම ලැබෙනවා. දැන් ඔබ දන්න දැන් මේ මං පාසල හඳුන්වා දීමේ වැඩසටහනේදී එහෙම නැත්නම් පාසල් වර්ග හඳුන්වා දීමේ වැඩසටහනදීම අපිට කතා කරා විශේෂ ධාරාවන් කීපයක් පිළිබඳ. මොනවද? එකක් තමයි කලා. කලා විශේෂ ධාරාව. ඔබට මතක ඇති. ඔබ කතා කරා කලා විශේෂ ධාරාව. ඊළඟට ඔබ කතා කරා වාණිජ්‍ය විශේෂ ධාරාව. වාණිජ්‍ය විශේෂ ධාරාව පිළිබඳව ඔබ සාකච්ඡා කරා. ඊළඟ මම ඔබත් එක්ක කතා කරේ විද්‍යා විශේෂ ධාරාවක් විදිහට. නමුත් අපි දන්නවා විද්‍යා විශේෂ ධාරාව විදිහට ඔබ පාසල් වලදී අපි දන්නවා මැක්ස් කරන අය ඉන්නවා, බයෝ කරන අය ඉන්නවා කියලා තමයි අපි බොහොම සරලව හඳුනගන්නේ.
එතකොට මැක්ස් කරන අය කවුද? බයෝ කරන අය කවුද? බයෝ කරන අයට අපි කියනවා ජීව විද්‍යා විෂය ධාරාව. ජීව විද්‍යා විෂය ධාරාව. මැක්ස් කරන අය කවුද කියලා අපි අහුවොත් එහෙම එයාට අපි කියන්නේ භෞතික විද්‍යා විෂය ධාරාව. ඔන්න දැන් විෂය ධාරාවන් හතරක් නම් හරි. දැන් හත්වෙනි එකක් ගන්න. හත්වෙනි විෂය ධාරාව ගන්න උත්ීය විෂය ධාරාව. දැන් 6 සහ 5 සහ 6 විෂය ධාරාවන් මොනවද? ඒතර පහ කියන විෂය ධාරාව අපි හඳුනා ගන්නවා ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාව. ජෛව පද්ධති තාක්ෂණ වේද විෂය ධාරාව. ජෛව पद्धति ताक्षण वेदे विषय धारा जैव पद्धति ताक्षण वेदे विषय धारा हाईवे एक अभी कथा करना इंजीनियरु ताक्षण वेदे विषय धारा अभी विषय धारावन हता मेन्न मे विषय धारा हतटतीन विषयांटिक तमाय ओबगे गेसेट पत्रेतीन ओबगे गेसेट पत्रेतीन मेन्न मे विषय धारा हतटायत विषय अटते मे विषयान हाईट दबे ऐदू पत्रे मे हाईन विषयानोटे फलवनी एक पत्कर वृत्तीय विषय धारा अवसर वो तव के पत्कर ඊට පස්සේ 6 විෂය මාලාව සඳහා තියෙන විෂයන් සඳහා ඔබගේ උපාධිය ආකාරයට ඔබට තවක් කැමැති දෙකක් ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට තමයි ඔබගේ අයදුම් පත්‍රයේ කැමැති හතර හදලා තියෙන්නේ. එතකොට බලන්න මේක ඇතුළෙම කොච්චර ඔබගේ මේ ගැසට් නිවේදනයෙන් අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද කියලා. එතකොට මේ විදිහට හදපු हत्वनि विषय धाराव पुदु संरचक तुनाक यटते क्रियात्मक वे वृत्तीय विषय धाराव पुदु संरचक तुनाक यटते क्रियात्मक वे वृत्तीय विषय धाराव पुदु संरचक තුනක් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා මොනවද මේ පොදු සංරචක තුන පොදු විශේෂේෂ්ත්‍රය පොදු විශේෂේෂ්ත්‍රය ව්‍යවහාරික විශේෂේෂ්ත්‍රය ව්‍යවහාරික විශේෂේෂ්ත්‍රය ආයතනික වෘත්තීය පුහුණුව मेन मे विधि पोधु विषय प्रधान संरचक तुना कोसे प्रधान संरचक तुना कोसे सॉरी प्रधान संरचक तुना कोसे मेक क्रियात्मक इतकोट मे प्रधान संरचक तुण मनोवाद के लिए मेन मेन महदुनगा अटते मनोवाद इगनगाती विषयान मे पैवत्ते कोहमद मे सदा रचे कोच्चर मुदला पैकरलतीन वद පාසල් පද්ධතිය පාසල් කීයක මේවා ක්‍රියාත්මක වෙනවද? එතකොට මේ සම්බන්ධයෙන් තියෙන සමාජය තුළ තියෙන දැනුම හා අවබෝධය කොච්චරද? මේ සියලු දේවල් ඔබ තේරුම් ගන්න ඕන නිසා දැනගන්න ඕන. එතකොට ඔබට මේ සාමාන්‍ය දැනීම කියන විෂය තවදුරටත් හොඳින් කරගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මම මේ අද දවසේදී ඔබත් එක්ක සාකච්ඡා කරේ මේ සාකච්ඡාව පැය ගණනාවක් අපිට සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. මේ ඉදිරි මාසෙකමාර තුළ මොකද මම අනිවාර්යයෙන්ම ඔබට කියනවා ඔබගේ විභාගය මාර්තු 15 ඉහා පැත්තේ තමයි පැවැත්වෙන්නේ. එතකොට අපි පෙබරවාරි මාසේ පළවෙනිදා ඉඳලා මාර්තු මාසේ 15 වෙනිදා දක්වා හැම නැත්තම් දවස් 45ක අඛණ්ඩ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා ඔබගේ මේ විභාගයට ඔබව පුහුණු කරන්න ඔබව මුණගස්සන්න ඔබට මුහුණ මේ ඔබට මේ සම්බන්ධ දැනුම ලබා දෙන්න. එතකොට ඉදිරියේදී ඔබට ප්‍රශ්න පත්‍ර ලබා දෙනවා පෙරහුරු ප්‍රශ්න පත්‍ර ලබා දෙනවා. හැබැයි මේ දේශන ටික මේ ආකාරයෙන් යනවා. ඊට අමතරව අභියෝගතාවයේ සම්බන්ධිනුත් මම
වෙනත් කරපු වැඩසටහනක වීඩියෝ එකක් ඔබට බලන්න සලස්සන්නම් මේ YouTube නාලිකාව ඔස්සේ ඊට අමතරව ඔබට අවශ්‍ය ඒ විෂය කරුණු වෙනමම විෂය නිර්දේශයක් අනුව පිළිවෙල කරගත්තු ක්‍රමවේදයක් අනුව ඔබව ඒ අදාළ දැනුම් සම්භාරයට ගෙන යන්න අපි කටයුතු කරමු ඉතින් මේ වෙනකොට අයදුම් පත්‍ර විශාල ප්‍රමාණයක් ඔබ විසින් මේ පුරවගෙන යනවා ඒ වගේම ඔබේ ගැටලු අපේ WhatsApp group හරහා නිරන්තරයෙන්ම මගෙන් විමසනවා එතකොට මට කාලය තියෙන ආකාරයෙන් මම ඒකට අවශ්‍ය තොරතුරු ඔබට ලබා දීම කරනවා නිතර කතා කිරීමේ හැකියාව නැහැ මොකද රාජකාරී ගණනාවක් මැද්දේ ඉන්න අවස්ථාවක නිසා නමුත් මට හැකි අවස්ථාවේදී මගේ කාර්ය මණ්ඩලයේ අය ඒ අදාළ තොරතුරු සම්පින්දණය කරලා ඔබට අය ඒ අදාළ පහසුකම් සලස්සන්න කටයුතු කරනවා එහෙනම් ඔබට යම් ගැටලුවක් ඇති වුණොත් WhatsApp මගින් විමසන්න එතකොට ඒ අදාළ ගැටලුවට පිළිතුර අපි සමායට පෞද්ගලිකව ඔබට ලබා දිය යුතු උපදෙස් තියෙනවා නම් දුරකථන අංකයේ සඳහන් කරනවා එතකොට ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් ලබා ගන්න ඒ දුරකථන ඇමතුම ලබා ගත්තාම සමහරවිට ඔබට යම් කිසි වෙලාවක් ලබා දෙයි ඒ වෙලාවට දුරකථන ඇමතුම ලබා ගන්න එක හොඳයි එතකොට ඔබගේ ප්‍රශ්නේ ගැටලුව අපි සාකච්ඡා කරන්න පුළුවන් මොකද ඔබ ඔබට පුළුවන් වෙච්ච ගමන් කතා කරාට අපිට මේ පැත්තෙන් අපිට පුළුවන් වෙච්ච ගමන් වෙලාවක් නැහැ ඔබත් එක්ක මේ විදිහට කතා කරන්න ඒ නිසා මේ අර ආඩම්බරයට ඉන්නව නෙවෙයි බොහොම කාලය අඩු නිසා බොහොම ටිකයි වචන කතා කරන්න ඒ හින්දා ඔබගේ ගැටලුව සරලව අහලා ඒකට සරල පිළිතුරක් දෙනවා නැත්නම් ඔබ කවුද කොහෙද ඉන්නේ ඔබව හඳුනගන්න ඔබත් එක්ක මේ සතුරු සාමීචියේ යෙදෙන්න අපි කැමති වුණත් අපිට ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් මේ දවස්වල මිලම් කළ නොහැකිකම තමයි තියෙන්නේ ඒ හින්දා ඔබ අමනාප වෙන්න එපා ඔබත් එක්ක ඔබ බොහොම ආසාවෙන් මායික කතා කරනවා නමුත් මට ඔබ වෙනුවෙන් මොකද ඔබටම දැනිලා ඇති එක ටෙලිෆෝන් එක කතා කරනකොට තව ටෙලිෆෝන් එකකින් රින්ග්ස් කියලා ඒකටත් සමහරට ඔබගේ එකට මං ඔබගේ දුරකථනය අවසන් කරන්න කලින් මං ආයුබෝවන් කියලා අනිත් දුරකථනයට පිළිතුරු ලබා දෙනවා ඉතින් ඒ හින්දා බොහොම අවිවේකී කාලයක් තිබුණාට ඔබගේ දැනුම ආකල්ප සහ කුසලතා වර්ධනය වෙන විදිහට මේ නාසගම්පා එඩුකේෂන් ප්ලැට්ෆෝම් එක තුල ඔබව නිවැරදි ගුරු වෘත්තිය යන දිශානතියකට ගෙන යන්න අපි කටයුතු කරනවා එහෙනම් ඉදිරි දේශනවලදී නැවතත් හමු වෙමි බලාපොරොත්තුෙන් අද දවස අපි මේ අධ්‍යාපන ක්‍රියාවලිය තුල සාමාන්‍ය දැනීමේ දිශානතිය හැඩය පිළිබඳව සාකච්ඡාව මෙතනින් නිමාවටපත් කරනවා නැවතත් මේ වන්නෝදේශණයකින් හමු වෙමි බලාපොරොත්තුෙන් ආයුබෝවන්.